හරි, සුබ සන්ධ්‍යාවක් වේවා සියලු දෙනාට. අපි අද දැන් කතා කරන්න තීරණය කළේ අපි 2016 ෆාස්ට් පේපර් එකේ කේස් ස්ටඩි එකනේ, සිද්ධි අධ්‍යයනය, කළමනාකරණ සිද්ධි අධ්‍යයනය සම්බන්ධ කොටස. එතනම සිද්ධි අධ්‍යයනය ගත්තහම මේක ඇත්තටම අපි කලින් කතා කරා වගේ කළමනාකරණ දැනුමක් ලොකු දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. සාමාන්‍ය දැනුමක් තිබ්බහම ප්‍රමාණවත් වෙනවා. සහ මේක ඔයාලා දැක්කහම, පේපර් එක දැක්කහම බලන්න පුළුවන්, මේ ඒ කියන්නේ බාහිර දැනුමක් අවශ්‍ය වෙන්නේ ඉතාම ප්‍රමාණයක්, 80%කට වඩා ප්‍රමාණයක් අපිට පේපර් එකින්ම උත්තර ටික ලබා ගන්න පුළුවන්. මේක විශේෂයෙන්ම මේ කේස් ස්ටඩි කෙටි ප්‍රශ්න ආකාරයෙන් අහනවා, ඒ වගේම ඒ කියන්නේ ව්‍යුහගත ප්‍රශ්න ආකාරයෙන්, අනිත් එක තමයි රචනා ස්වරූපයෙන් ප්‍රශ්නත් ඔයාලට ඉදිරිපත් වෙනවා මේකෙදී. මේ පේපර එක ඇත්තටම ගොඩක් අමාරු එකක් නෙමෙයි, 2016 පේපර එක. ඒතකොට මේ වගේ තමයි සිද්ධි අධ්‍යයනය වලට විභාගෙදී එන්නේ. අපි ඒකෙන්ද චුට්ටක් කතා කරගෙන යමු. මම පේපර් එක ෂෙයා කරලම කරන්නම්. එතකොට ඔයාලට අදහසක් ගන්න පුළුවන්. ඒකත් එක්ක බලන්න, මෙතන මේ දැන් ව්‍යුහගතවල එක තනි රූලයි තියෙන්නේ. එතකොට ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ තනි රූලක උත්තරයක් ඔයාලා දිගට ලියලා අර අස්සෙන් ගහන්න යන්න එපා. රූල් දෙකක උත්තරයක් ලිව්වොත් ඒ කියන්නේ ඔයාලා ලියන උත්තරේ වැරද්දක් තියෙනවා. අනිවාර්යෙන් තනි රූලේ උත්තරයක් තමයි අවශ්‍ය වෙන්නේ මේ වගේ ප්‍රශ්නවලට. ඒක නිසා ඒකත් ඔළුවේ තියාගෙනම උත්තර ලියන්න ඕනේ. මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. ඔයාලට පේනවද? කියන එක පේපර් එක පේනවද? පේනවද? පේනවනේ. හරි, මේක අපි සාකච්ඡාවක් විදියට කරගෙන යමු. එතකොට අපි මට ඔයාලගේ අදහස් එක්කම කරගෙන යන්න පුළුවන්. එතකොට මේ පේපර් මේ සිලබස් එකම තමයි. ඒක වෙනස් වීමක් වෙලා නැහැ. ඔයාලගේ මේ අවුරුද්දේ එකම සිලබස් එක තමයි තියෙන්නේ. ඒ තුනක පේපර් එකක් තමයි ඔයාලට විභාගෙදී හම්බෙන්නේ සිද්ධි අධ්‍යයනයේ කොටසට. බලමු මෙතන තියෙන මොකක්ද. කළමනාකරණ මේ අභියෝග්‍යතාව කියන කොටස. ඒක කළමනාකරණ විදිහට ඔයාලා කොහොමද තීරණ ගන්න ක්‍රියාවලිය ගැන තමයි මේකේ අධ්‍යයනයක් සිද්ධ කරන්නේ ඔයාලට දෙන උත්තරත් එක්ක. ඒතකොට MCQ වෙන්නත් පුළුවන්, කෙටි ප්‍රශ්න වෙන්නත් පුළුවන්, විවගත ආකාරයේ නැත්නම් රචනාමය ස්වරූපයෙන් ප්‍රශ්න වෙන්නත් පුළුවන්. එයාලා කියවගෙන යද්දී එයාලට අදහසක් එයි. හරිම සරලයි මේ ප්‍රශ්න. බලමු පළවෙනි එක. ළමා සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් මං කන මේ ටික ඔයාලා කියවගන්න ඇති. මේක කියන්නේ මොකක්ද? ළමා සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ පාලකවරිය ලෙස විනීතා සිරිවර්ධන මහත්මිය කටයුතු කරන අතර ඊට අමතරව තවත් උපදේශකවරිය 8 දෙනෙක් ඉන්නවා. එතකොට උපදේශකවරිය 8ක් ඉන්නවා, ඒ වගේමයි පාලකවරියක් ඉන්නවා. එතකොට ඒ උපදේශක 8 දෙනාගෙන් දෙන්නේ ඒ මධ්‍යස්ථානයේ ආසන්නයේම පදිංචිලු. ඊට අමතරව ඉතුරු කීප දෙනා දුර බැහැරින්න සේවයට එන්නේ. එතකොට ඒ අතරින් තව බොහෝ දෙනෙක් උපදේශක අතර උසස් අධ්‍යාපන කටයුතු වලට සතියන්තයේ නිරත වෙනවා. ඒගොල්ලන්ගේ උසස් වීම වලට අදාළ අධ්‍යාපන කටයුතු වල නිරත වෙනවා සතියන්තයේ. ඊළඟට මේකේ මේ ළමයි සහ භාරකරුවන් සතියේ දිනවල මධ්‍යස්ථානයට පැමිණෙනවා. ඒ අවශ්‍ය සංවර්ධන සහ උපදේශ කටයුතු සිදු කරන්න. හැබැයි එතනදී ගොඩක් විශාල සාමාන්‍ය සැලකිලි ප්‍රමාණයක් ඉන්නවා. රජයේ සහ විවිධ රැකියාවල නිරත දෙමාපියන් සහ භාරකරුවන්. එතකොට ඒගොල්ලන් සතියේ දිනවල එන්න අපහසු නිසා සෙනසුරාදා දිනේ එන්න ඉල්ලීමක් කරලා තියෙනවා. ඊට පස්සේ ඒකට මේ මධ්‍යස්ථානයේ පාලකවරිය කැමැත්ත ප්‍රකාශ කරලා සෙනසුරාදා දිනේ මධ්‍යස්ථානය අවිවෘත කරලා තියෙනවා. ඒ වෙනුවට සඳුදා දිනය නිවාඩු දිනයක් බවට පත් කරලා තියෙනවා. ඒතකොට ඒ වගේ දෙයක් කරන්න පුළුවන්. හැබැයි ඒත් එක්කම මේ මධ්‍යස්ථානයේ ඉන්න උපදේශකවරියන් අතර
යම් කිසි නොසන්සුන්තාවක් වෙනවා ඒ බාලකවරිය ගත්ත තීරණයක් එක්ක. ඊළඟට ඒකට විරෝධය පළ කරලා ඔහු මොකද කරන්නේ? ළමා සමාජ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේ ගැටලුවක් තමයි සිද්ධිය තමයි මේකේ තියෙන්නේ පළවෙනි එක. මෙතන බලන්න වෙලාවේ ප්‍රශ්නයේ නිවැරදි හෝ වඩාත් ගැළපෙන පිළිතුර තමයි අහන්නේ. ඒතකොට සමහර විට නිවැරදි පිළිතුරක් නොවෙන්න තියෙනවා පුළුවන් මේ තියෙන උත්තරවල. හැබැයි වඩාත් ගැළපෙන පිළිතුරක් අපි හොයාගන්න වෙනවා ඒ වගේ වෙලාවට. සෙනසුරාදා දිනවල ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ විවෘත සභා ගැනීමට ලද තීරණය සාධාරණී කිරීමට එක් හේතුවක් කියන්නේ. කියන්න බලන්න. ඔව් තුන මම ඒකයි කිව්වේ මේවා හරිම සරලයිනේ. උත්තරේ කේස් එකේ උත්තරේ තියෙනවා මොකද්ද? මධ්‍යස්ථානයේ සේවා ලබා ගැනීමට අවස්ථාවක් නොලැබුණු පිරිසකට අවස්ථාව ලබා දීමනේ. ඔව් කීප දිනකට සෙනසුරාදා එන්න වෙන්නේ නැහැ වැඩ කරන්නේ මේ මධ්‍යස්ථානයේ රැකියා කටයුතු නිරත වෙන හින්දා. ඒක නිසා ඔවුන් නිල්ලීමක් කරලා තියෙනවා සති සෙනසුරාදා දිනය විවෘත කරන්න. මෙතන තියෙනවානේ විතර තියෙනවා ඉල්ලීම සලකා බලලා තමයි මේ තීරණය අරගෙන තියෙන්නේ. පැහැදිලිවම උත්තරේ තියෙනවා. ඒකයි මම කිව්වේ මේවා අමාරු නෑ මේ කේස් ස්ටඩි. උත්තර තියෙනවා. දෙවැනි එක උපදේශකවරියන් අතර නොසන්සුන්තාවක් ඇතිවීමට බලපෑ එක් හේතුවක් විය හැකියි. කියන්න බලන්න. ඇයි නොසන්සුන්තාවක් ඇති වෙන්නේ මේ උපදේශිකවරියන් අතර? ඔව් හතරනේ. ඒ කියන්නේ සතියන්තයේ නිවාඩු දිනවල යොදාගෙන ඇති උසස් වීම වලට අදාළ කටයුතු වලට බාධා සිද්ධ වීම. මේ ප්‍රවාහන දුෂ්කරතා තියනවා කියලා ඡේදයේ සඳහන් වීමක් නැහැ කේස් එකේ. ඒක හින්දා ඔයාලා මේ වගේ උත්තර තෝරගන්න අමාරු. මොකද දුර බැහැරින් එනවා කියලා තියෙනවා උපදේශකවන් කියපද. ඒක හැබැයි ප්‍රවාහන දුෂ්කරතා තියනවා කියලා මේ ඡේදයේ සඳහන් වෙන්නේ නැහැ. ඒතකොට මේ පළවෙනි උත්තරේ තෝරගන්න බෑ අපිට. එතකොට අනිත් ඒවටත් පැහැදිලි සාක්ෂි නැහැ. එතකොට අපිට ගැළපෙන පිළිතුර විදිහට ගන්න වෙන්නේ මේ සතියන්ත නිවාඩු දිනවල යොදාගෙන ඇති උසස් වීම වලට අදාළ උසස් අධ්‍යාපන කටයුතු සිද්ධ කරන එක. ඒක තමයි නිවැරදි උත්තරේ. එතකොට හතර. පළවෙනි එකට උත්තරේ තුන. සෙනසුරාදා දිනවල ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ විවෘත කිරීමට ගන්නා ලද තීරණයෙන් සහනයක් ලැබෙන පාර්ශ්වය කවුද? ඔව් මේ තීරණය ගන්නෙ මේ රැකියාවල නිරත දෙමව්පියන්ගේ ඉල්ලීම සලකලානේ. එහෙනම් උත්තරේ හතර. උත්තරේ හතර. හතර ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ සෙනසුරාදා දිනවල විවෘත ගැවීම සඳහා තීරණය කිරීමට පෙර විනීතා සිරිවර්ධන මහත්මියට ගත හැකිව තිබූ ප්‍රශස්ත පියවර මොකක්ද? ඔව් ඒ වගේ තීරණයක් ගන්නවා නම් අනිවාර්යයෙන් මොකද ඒකේ අනිත් සේවකයන් එක්ක සාකච්ඡා කරලා තමයි තීරණයකට ස්ටැන්ඩ් වෙන්නේ. එතකොට මේ හරි පහ ඉදිරිපත් වී ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් ළමා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට ගත හැකි ප්‍රශස්ත පියවර මොකක්ද? ඔන්නේ එතකොට ගත්ත තීරණයක් වහාමත් හිටවනවට වඩා හොඳ. මොකද විනය පරීක්ෂණයක් පවත්වන්නත් හේතුවක් නැහැ නේ. මධ්‍යස්ථාන පාරදවරියට විනය පරීක්ෂණයක් පවත්වන්න හේතුවක් නැහැ. දෙමාපියන් හා බාලකරුවන් සමග සාකච්ඡා කරලා තේරුමක් නැහැ නේ. මධ්‍යස්ථාන පාලකවරිය හා උපදේශකවරියන් සාකච්ඡාවකට කැඳවීම. අච්චා සාකච්ඡාවට කැඳවීම තමයි සුදුසුම. එහෙනම් මේකේ නැති ප්‍රශ්නය මේ පාලකවරියන් කරන්න තිබ්බ දේ මොකද්ද මුලින්? පාලකවරිය නෙමෙයි උපදේශකවරියන්. කෙලින්ම මේ අධ්‍යක්ෂකවරයාට දැනුම් දීම හොඳයිද නැද්ද? නෑනේ. ඒගොල්ලෝ කරපු දේ හරි දෙයක් නෙමෙයි යාළත් කරලා තියෙන්නේ. යාළත් මුලින්ම පාලකවරිය එක්ක සාකච්ඡා කරලා ඉන්න ඕනේ මේ සම්බන්ධයෙන්. ඊට පස්සේ තමයි කොහොමොත් මේ එතනින් විසඳුමක් වෙන්නේ නැත්තම් අධ්‍යක්ෂවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න ඕනේ. ලකුණු පහක් නේ. ඒතොර ඒ ලකුණු පහ ඔයාට
එකම ගන්න පුළුවන් පේපර් එකේදී ලකුණු 5ක්. දෙවෙනි එක ළමා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අයිති වෙන මොකද සරල ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ අගෝස්තුයි සිට දෙසැම්බර් දක්වා එළවලු මිලදී ගැනීමගේ මධ්‍යස්ථානයේ පාලකවරයා විසින් නිර්දේශ සිදුවත් කර ඇති බිල් පත්හා වවුචර් කිහිපයක් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට ඉදිරිපත් කරන ලදී. එම බිල් පත් වල පහත සඳහන් දෝෂ හා දුර්වලතා නිරීක්ෂණය විය. මේකම අපි කතා කරේ මේ මිය සතියේ මේ SLES අයට චුට්ටක් මම මේක සමහර ඒවා කතා කරා. හරි, එතකොට මේකේ ඒ බිල්පත්වල මොකක්ද මා උපදෙස් දීලා තියෙන බිල්පත් මාසිකව ඉදිරිපත් කරන්න. හැබැයි ඒ බිල්පත් එසේ ඉදිරිපත් කරලා නැහැ. ඔක්කොම බිල්පත් ටික අගෝස්තු ඉඳන් දෙසැම්බර් වෙනකන් එකම එකපාර තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඊළඟ එක මාස කිහිපයකට අදාළ බිල්පත්වල අංක පිළිවෙලින් ආසන්නම අංක වීම. එහෙම තියෙන්න බෑනේ නේ. මාස කිහිපයකට අදාළ බිල්පත් එකම අංක තියෙන්න බෑනේ. එතකොට ඒ කියන්නේ මොකක් හරි අක්‍රමිකතාවක් තිබිලා තියෙනවා. ඊළඟට එකම ආයතනයෙන් පමණක් බිල්පත් ඉදිරිපත් කර තිබීම සහ මේ 2015 වසර පුරා සමාන ළමුන් සංඛ්‍යාවක් නේවාසිකව සිටියත් මිලදීගත් ඉරවලු ප්‍රමාණ මාසිකව අඩු වැඩි වීම. එතකොට ඒ වගේ ගැටලු තිබිලා තියෙනවා මේ වවුචර් වල. ඉදිරිපත් කර බිල්පත්තා වවුචර් වල. ඒතර පළවෙනි එක. බිල්පත්තා වවුචර් වල නිරීක්ෂිත දෝෂ හා දුර්වලතා සම්බන්ධයෙන් ළමා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට ගත හැකි ප්‍රසස්ත පියවර මොකක්ද? ඕනේ ගෙවීම් සිදු නොකර ඉන්න බෑ. අපි යම් ආයතනකින් සේවයක් ගත්තා නම් ඒ අදාළ ගෙවීම් සිද්ධ කරන්න ඕනේ. එතකොට එළවල සපය ඇති ආයතන හිමිකරුව කඳවා ප්‍රශ්න කරන්න. අපිට එහෙම ප්‍රශ්න කරන්න හැකියාවක් නෑ නේද? ඊළඟට මධ්‍යස්ථාන පාලකවරයාගේ වැඩ තහනම් කර විනය පරීක්ෂණයක් සිදු කිරීම. අපිට එකපාරටම යම් නිලධාරියෙක්ගේ වැඩ තහනම් කරලා විනය පරීක්ෂණයක් කරන්න බෑ. එහෙනම් ඊට කලින් මොකද කරන්න ඕනේ? විනය පරීක්ෂණයක් කරන්න කලින් මුලින්ම කරන්න ඕනේ මූලික විමර්ශනයක්. එහෙනම් නැත්නම් විධිමත් පරීක්ෂණයක් කරලා ඉන්න ඕනේ. මූලික විමර්ශනයක් කරලා ඉන්න ඕනේ. අපිට එකපාරම වැඩ තහනම් කරලා විනය පරීක්ෂණයක් සිදු කරන්න බෑ. මුලින්ම හොඳම දේ තමයි විධිමත් පරීක්ෂණයක් කිරීම. මේ මෙතන මේ එකම ආයතනකින් පමණ බිල්පත් ඉදිරිපත් කර තිබීම ගැටලුවක් තියෙනවද නැද්ද කියන්න බලන්න. ඒක ගැටලුවක් වෙන්නත් පුළුවන්, ගැටලුවක් වෙනවා මේක. ඇයි එකම ආයතනයකින් පමණක් අපිට මේ අදාළ එළවලු ගන්න බැරිද? පුළුවන් සර්. පුළුවන් නේ, කොහොමද? එකෙන්ස මේ එතනට ඕන එළවලු ගන්න පුළුවන් ඒ ආයතනේ විතර නම් අපි එතනින් ඉපය ගන්න. ඔව්, එහෙම නැත්නම් ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් අපිට ඕන පුළුවන් අවුරුද්දකට නැත්නම් යම් කාල සීමාවකට එළවලු සපයන්න යම් පුද්ගලයෙක්ව තෝරගන්නනේ යම් මොකක් හරි අවුරුද්දකට අදාළ. නැත්නම් අපිට හැමදාම ගිහිල්ලා බඩු ගන්න යන්න බෑනේ එක එක තැන් වලට. ඒකත් අපිට පුළුවන් ඔන්න ලංසු ප්‍රසම්පාදන ක්‍රියාවලියේ යම් කාල සීමාවකට යම් ආයතනයක් තෝරා ගන්න පුළුවන්. එතකොට මෙතන අපිට මේක වැරද්දක් කියලා හරියටම දෝෂයක් කියලා කියන්න බෑ යම් විධිමත් විමර්ශනයකින් තොරව. මේක එතකොට ගැටලුවක් වෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. ඒක තීරණය විමර්ශනයක් කර තිබෙන්නේ. මේ මාස කිහිපයකට අදාළ බිල්පත්වල අංක පිළිවෙලින් ආසන්නතම අංක වීම. ඔතන ගැටලුවක් තියෙනවා. ගෙස්ස ගැටලුවක් නැති වෙන්නත් පුළුවන්. ඔව්, ඒකත් පුළුවන්. මොකද අපි ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තෝරගෙන ඊට පස්සේ ආයතනයෙන් බිල්පත් මාසවලට අදාළ බිල්පත් එය එකම අවස්ථාවේ දුන්න වෙන්නත් පුළුවන් නේ. ඒක නිසා අපිට ඒක කියන්න බෑ. ඒක දුර්වලතාවක්ද නැද්ද කියන එක කියන්න බෑ. ඒතකොට එතන ඔහුගේ ගැටලුව මේක අපිට කියන්න බෑ. එහෙම හොර එකක් වෙන්නත් පුළුවන්, නැත්නම් ඒ වගේ සිදුවීමක් වෙන්නත් පුළුවන්. එතකොට මේ පළවෙනි එක පළවෙනි එක මොකද? ඒකේ වැරද්දක් තියෙනවා.
එතනත් වැරද්දක් වෙන්න නැති වෙන්න පුළුවන්. අපි සමහරවිට අපි තුන්වෙනි පාර්ශ්වයක් එක්කනේ ගනුදෙනු කරන්නේ, අපි බිල්පත් ඉදිරිපත් කරන්න කියලා ඉල්ලීමක් කරාට ඒ ආයතනෙන් නියමිත කාලෙට බිල්පත් ඉන්නේ නැතුව තිබිලා තියෙන්නත් පුළුවන් නේ. එතකොට එකපාර ඒ ආයතනය විසින් බිල්පත් ඔක්කොම එකපාරව වෙන්නත් පුළුවන්. එතකොට ඒ අදාළ බිල්පත් ගෙවුවා කියනත් වෙනවා. මොකද ඒක නිලධාරියාගේ බාහිර හේතුවක් වෙන්න පුළුවන් නේ. මේ සමහරට මේ එළවලු හිමියා නියමිත පරිදි එළවලු සපයන ආයතන හිමිකරුව බිල්පත් නියමිත පරිදි ඉදිරිපත් කර නොතිබුණා වෙන්නත් පුළුවන්. එතකොට ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒකයි අපිට කෙලින්ම මෙයාට සම්බන්ධයෙන් වැඩ තහනම් කර විනය පරීක්ෂණයක් සිදු කරන්න බෑ නේද? මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් මුලින්ම කරලා ඉන්න ඕනේ. සරණ ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ පාලකවරයා දෙපාර්තමේන්තු උපදෙස් නොසලකා කටයුතු කර ඇති අවස්ථාව මොකක්ද? බිල්පත් ප්‍රතිපූරණය සඳහා වන වවුචර් මාසිකව ඉදිරිපත් නොකිරීම. උපදෙස්වල තියෙනවා මාසිකව ඉදිරිපත් කරන්න ඕනේ කියන එක. 2015 වසර පුරා සරණ ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ නේවාසිකව සිටි ළමුන් සංඛ්‍යාව හා සැසඳීමේදී ප්‍රශ්නගත කරුණු. ඒකත් පැහැදිලි වෙලා තියෙනවා නේ. එකම ළමයි ප්‍රමාණයක් ඉන්නේ 2015 වසර පුරාම. හැබැයි එක් එක් මාසයේ මිලදීගෙන ඇති එළවලු ප්‍රමාණය අඩු වැඩි වෙලා තියෙනවා නේ. ඒකත් ප්‍රශ්නගත එකක් නේද? එකම ප්‍රමාණය නම් ඉන්නේ එක එක කාලේ අරගෙන තියෙන එළවලු ප්‍රමාණය අඩු වැඩි වීම ගැටලුවක්. ඒකත් හරියටම අපිට සරිවැරදිද කියලා කියන්න බෑ. යම් යම් හේතු තියෙන්න පුළුවන්. ඒක නිසා අපිට මේක දුර්වලතා කියලා තිබ්බට විධිමත් විමර්ශනයක් නොකර මේවා වැරදි කියලා අපිට කියන්න බෑ. 9. අදාළ බිල්පත් වලට ගෙවීම් සිදු කිරීම සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරයාට ගත හැකි ප්‍රශස්ත පියවරකි. පරීක්ෂණයකින් අනතුරු එහි නිර්දේශ සලකන බලලා ගෙවීම් සිද්ධ කරන එකනේ. දෙක බිල්පත්වල ගෙවීම් සිදු නොකර ඉන්න බෑ. ඒවා නිවැරදි නම් ගෙවීම් සිද්ධ කරන්න ඕනේ. වැඩ තහනම් කරන්න එකපාරම බෑනේ. මුලින්ම විධිමත් පරීක්ෂණයක් සිද්ධ කරලා ඉන්න වෙනවා. 10. සරල ළමා සංවර්ධන මධ්‍යස්ථානය මගින් දෝෂ සහිත බිල්පත් සහ වවුචර් ඉදිරිපත් කිරීමේ සමස්ත සිදුවීම පාදක කරගනිමි. ළමා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට ගත හැකි ප්‍රශස්ත පියවර මොකක්ද? ඔව්, ඒ කියන්නේ මේ ළමා සංවර්ධන අධිකාරියේ මධ්‍යස්ථානයේ ගෙවීම් සම්බන්ධයෙන් යම් කිසි ගැටලු තියෙන්න පුළුවන්නේ. අක්‍රමිකතා තියෙන්න පුළුවන්. ඒක නිසා හොඳම දේ තමයි මේ එළවලු සම්බන්ධයක විතරක් නෙමෙයි සියලුම ගෙවීම් සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් කරන්න ඕනේ. එතකොට අනිවාර්යයෙන්ම මේක සිද්ධ කරන්න ඕනේ. පොලිසියට පැමිණිලි කරනවද? නෑනේ, පොලිසියට පැමිණිලි කරන්නේ යම්කිසි වැරැද්දක් වෙලා තියෙනවා නම් විතරයි. සහ පේන්න මොනවා හරි හොරකමක් වෙලා තියෙනවා නම් පොලිසියට පැමිණිලි කරන්න ඕනේ. හැබැයි ඊට කලින් පූර්ණ පරීක්ෂණයක්, අභ්‍යන්තර පරීක්ෂණයක් සිද්ධ කරලා ඉන්න ඕනේ. විනය පරීක්ෂණයක් කරන්නත් බෑනේ. විනය පරීක්ෂණයක් කරන්නත් ඕනේ පූර්ණ පරීක්ෂණයකින් අනතුරුව. ආයතනයකට එරෙහිව අපිට නඩු පවරන්න බෑනේ. ඒ ආයතනය මේකට සම්බන්ධයක් නැහැ. එතකොට හරිම ලේසි මේ ප්‍රශ්න. තුන්වෙනි එකට යමු. තුන්වෙනි කේස් එක. ළමා සුබසාධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලැබුණු නිර්මාණික දුරකථන ඇමතුමකින් කියවුනේ එම අමාත්‍යාංශයේ. මෙතන ළමා සුබසාධන අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලැබුණු නිර්නාමික දුරකථන ඇමතුමකින් කියවුනේ ළමා සංවර්ධන දෙපාර්තමේන්තුවේ එක මොකක් හරි ළමා සංවර්ධන මධ්‍යස්ථානයක පාලකවරයා විසින් මධ්‍යස්ථානයේ තිබූ වටිනා ගස් කිහිපයක් කපලා දාලා කියලා දුරකථන ඇමතුමා එනවා ලේකම්වරයාට. ඊළඟට ඔහු මොකද කරන්නේ?
ලේකම්වරයා විසින් ළමා සංවර්ධන නිර්නාමික දුරකථන ඇමතුමක් තමයි එන්නේ. එතකොට ලේකම්වරයා විසින් ළමා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට දැනුම් කරනවා වහාම පරීක්ෂණයක් සිදු කර වාර්තාවක් දෙන්න කියන එක. එතකොට පුරයාය ළමා සංවර්ධන මධ්‍යස්ථානය තුළ පසුගිය කාල සීමා තුළ පැවති දුර්වල පරිපාලන හේතුවෙන් එවකට සිටි පාලකවරයා ඉවත් කර නව පාලකවරයෙක්ව දාලා තියෙනවා. ඔහු හැබැයි හොඳට ඉතා දක්ෂ අවංක කාර්යසූර නිලධාරියෙක් කියලා මේ අධ්‍යක්ෂවරයා දන්නවා. හැබැයි ලේකම්වරයා නියෝගයක් නිකුත් කරන්නේ මේ අදාළ පරීක්ෂණයක් කරලා වාර්තා කරන්න කියලා. ඒ හින්දා ඔහු පෞද්ගලිකවම යනවා ඒ පිළිබඳව නිරීක්ෂණය කරන්න. ඊට පස්සේ ඔහු යද්දි දකිනවා අර කලින් තිබ්බ ගරාවටම තිබ්බ මධ්‍යස්ථානය වෙනුවට ඉතා දැකුම් කළු පරිසරයක් සහිත මධ්‍යස්ථානයක් නිර්මාණය වෙලා තියෙනවා. ඉතා ලස්සනට හදලා තියෙනවා අර තිබ්බ ගරාවටම මධ්‍යස්ථානය වෙනුවට. ඊළඟට මධ්‍යස්ථානයේ කෙළවරක මැනවින් අසුරා තිබූ ලී කඳන් කිහිපයක්ද දැකගන්න හම් වෙනවා. ඊට පස්සේ ඔහු ඒ පිළිබඳව පාලකවරයාගේ විමසීමක් කරද්දී ඔහු කියනවා මේ අලංකාරණ කටයුතු වලදී වටින් නැති ගස් කිහිපයක් තිබ්බා, කුඩා ගස් කිහිපයක්. ඒ ටික කපලා ඒ ටික විධිමත්ව ඉවත් කරන තෙක් වෙනම ගොඩ ගසා තිබ්බා කියලා ඔහු පවසනවා. ඒකට පළවෙනි එක ලැබුණු නිර්නාමික දුරකථන ඇමතුම පිළිබඳව ළමා සුබසාධන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ක්‍රියාකලාපයේ සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශයක් කරන්න. ඔහු කරපු එක හරිද ලේකම්වරයා? ඒ කියන්නේ නිර්නාමික දුරකථන ඇමතුමක්නේ. අපි දන්නවා සන්නිවේදනයනේ. සන්නිවේදනය විධිමත් සන්නිවේදනය සහ අවිධිමත් සන්නිවේදනය කියලා කොටස් දෙකක් තියෙනවා. විධිමත් සන්නිවේදන ක්‍රම මොනවද? විධිමත් සන්නිවේදන ක්‍රම මොනවද? ලිපිනේ, ලිපි, සටහන්, දැස්වීම් වාර්තා, සාකච්ඡා, තව නාමික දුරකථන ඇමතුම්, නාමික SMS පණිවිඩ, ඊමේල්, ඒ වගේ දේවල්, විදුලි පණිවිඩ, ඒ වගේ අපි දන්නවා මොනවද? විධිමත් සන්නිවේදනනේ උපකරණ. අවිධිමත් සන්නිවේදන ක්‍රම මොනවද? පෙස්සම්, තව කැලෑපත්තර, ඊළඟ නිර්නාමික දුරකථන ඇමතුම්, නිර්නාමික SMS, ඒ වගේ දේවල්. ඒවා අපි කියනවා කේලම්, ඒ වගේ දේවල් කියනවා. ඒවට මොනවද? අවිධිමත් සන්නිවේදන ක්‍රම. එතකොට අපි රාජ්‍ය පරිපාලන ක්‍රියාවලියේදී අපි සලකා බලන්න ඕනේ විධිමත් සන්නිවේදන ක්‍රම පිළිබඳව විතරද? නෑනේ, අවිධිමත් සන්නිවේදන වලින් ලැබෙන තොරතුරු ගැනත් අපි පරීක්ෂණ, ඒ කියන්නේ සොයා බැලීමක් අනිවාර්යයෙන්ම කරන්න අවශ්‍ය වෙනවා. මේක නිසා මේ නිර්නාමිකව මේ දුරකථන ඇමතුම හම්බුණාට අනිවාර්යයෙන්ම ඒ පිළිබඳ පරීක්ෂණයක් සිදු කරන්න අවශ්‍යයි. එතකොට මේ ලේකම්වරයා ගත්ත ක්‍රියාමාර්ගය හරිනේ. හෝ ඉක්මනටම ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයාට කියනවා ඒ පිළිබඳව විමර්ශනයක් කරලා වාර්තාවක් දෙන්න කියලා. දෙක, ලේකම්වරයාගේ ලත උපදෙස් වලට අනුව ළමා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට ගත හැකි ප්‍රශස්ත පියවර මොකක්ද? ඔහු මෙයන් අවශ්‍ය නැහැ. තොරතුරු සොයා බලන්න පුළුවන් නේ. තුන් ඉනියක් අපිට ගන්න පුළුවන්. නිර්නාමික දුරකථන ඇමතුමක් කියලා නොසලකා හරින්නේ බෑ. පාලකවරයා ස්ථාන මාරු කරන්නත් බෑනේ. එකපාර මේ චෝදනාවක් ආවා කියලා එකපාර ස්ථාන මාරු කරන්නේ නෑ. පොලිස් ස්ථානයට පැමිණිලා සටහන් කරන්නේ නෑ. එහෙම කරන්න බෑ. ඊට කලින් විමර්ශනයක් කරලා ඉන්න ඕනේ. තොරතුරු සොයා ගැනීම කරලා ඉන්න ඕනේ. එතකොට අපිට තුන්වෙනි එක විතරයි ගන්න පුළුවන්. 13. පුරයායි ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ පරිස්සියේ තිබූ ගස ඉවත් කිරීමට පෙර පාලකවරයා විසින් ගත යුතු තිබූ ප්‍රශස්ත පියවර මොකක්ද? මොකක්ද ප්‍රශස්ත පියවර? ලේකම්වරයා දැනුවත් කරන්න අවශ්‍ය නැහැ නේ. ලේකම්වරයා දැනුවත් කරන්න අවශ්‍ය නැහැ. අපි කියනවා හයිරාකී එකක් තියෙනවා නේ, දුරාවලියක් තියෙනවා. මුලින්ම තමන්ගේ ආසන්නතම නිලධාරියාව තමයි දැනුවත් කරන්න අවශ්‍ය වෙන්නේ. ඒතකොට ළමා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා දැනුවත් කිරීම ප්‍රමාණවත්. කාර්ය මණ්ඩලය දැනුවත් කිරීමක් අවශ්‍ය නැහැ. පොලිස් ස්ථානයක් දැනුවත් කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ.
ළමා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවය කරන නිලධාරීන්ගේ පෙරහා වර්තමාන සේවා කටයුතු පිළිබඳ තොරතුරු ලබා ගැනීම. එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට වැදගත් වන අවස්ථාවක්. ඔක ඔන්න කේස් එකෙන් පිටේ. දැනට මේ ප්‍රශ්න 15 ඇතුළත කේස් එකෙන් පිට ඇවිත් තිබුණ එකයි. කියන්න බලන්න. ඇයි පෙර සහ පසු සේවා කටයුතු ගැන අධ්‍යයනය කරන්නේ? පෙර හා වර්තමාන සේවා කටයුතු. පෙර තත්ත්වය කොහොමද වර්තමාන තත්ත්වය කොහොමද කියලා බලන්නේ. ඒකෙන් මොකද්ද මනින්නේ අපි? ඇයි අපි පෙර හා වර්තමාන සේවා කටයුතු බලන්නේ? පෙර කොහොමද තිබ්බේ වර්තමාන මොකටද? කාර්යක්ෂමතාව තක්සේරු කරන්නේ. කාර්යක්ෂමතාව තක්සේරු කරන්න තමයි මේ පෙර සහ වර්තමාන තත්ත්වය සලකලා බලන්නේ. පෙර කොහොමද එයා වැඩ කරලා තියෙන්නේ, දැන් කොහොමද වැඩ කරන්නේ නේ, නිලධාරීගේ කාර්යක්ෂමතාව. ඒක අනාගත සැලසුම් වලට ගන්න බැරිද? අනාගත සැලසුම් වලට ගන්න පුළුවන්. හැබැයි ඊට කලින් මොකද්ද? ඇයි මේ ගන්න? එතකොට ඒල කාර්යක්ෂමතාව අඩු නම් අනාගත සැලසුම් ක්‍රියාත්මක කරන්න පුළුවන් නේ. මුලින්ම මම බලන්නේ මොකද්ද? මේ ඔක්කොම හරි. අපි මෙතන වඩාත් ගැළපෙන එකනේ. දැන් මේකත් හරි. ගැටලු හඳුනා ගැනීමටත් හරි නේ. පෙර හොඳ මට්ටමක තියෙනව නැහැ. ඔව්, පෙර හොඳ මට්ටමක වැඩ කටයුතු කරලා තිබුණා. හැබැයි දැන් නැහැ. ඒ කියන්නේ කාර්යක්ෂමතාව අඩු වෙලා. එහෙනම් ඒකට ගැටලු හඳුනා ගන්නත් පුළුවන්. ඒකට වෙලා තියෙන හේතු මොනවද? ඊළඟට ඒ ගැටලු තියෙනවා නම් ඒ ගැටලු අවම කරගන්න අනාගත සැලසුම් සම්පාදනය කරන්න පුළුවන්. හැබැයි මුලින්ම අපි මොකද්ද කරන්නේ? මේකේ මූලික පියවර. ඇයි මේක මනින්නේ මුලින්ම? කාර්යක්ෂමතාව තක්සේරු කරන්නේ. පෙර සහ වර්තමාන තත්ත්වයේ සලකා බලන්නේ. කාර්යක්ෂමතාව තක්සේරු කරන්න. එතන කාර්යක්ෂමතාවේ අඩුවක් තියෙනවා නම් ගැටලු හඳුනා ගන්න, ඒව අඩු වෙන්න ගැටලු හඳුනා ගන්න පුළුවන්. සහ ඒ ගැටලු නැති කරගන්න අනාගත සැලසුම් සම්පාදනය කරන්න පුළුවන්. එහෙනම් අංක 1 නිලධාරීන්ගේ කාර්යක්ෂමතාව තක්සේරු කරගන්න එක තමයි සිද්ධ කරන්න ඕනේ. පැහැදිලිද? පහළ පුරයාය ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවෙන් පසු අධ්‍යක්ෂවරයා විසින් සිදු කළ යුත්තකි මොකක්ද? ඔව්, ලේකම්වරයා නියෝගයක් දුන්නනේ විමර්ශනය කරලා වාර්තාවක් සපයන්න කියලා. එහෙනම් ලේකම්වරයාගේ නියෝගය මුලින්ම ක්‍රියාත්මක කරලා ඉන්න ඕනේ. නිරීක්ෂණයෙන් අනාවරණය කර කරුණු පිළිබඳව ලේකම්වරයාට වාර්තාවක් ඉදිරිපත් කරන්න ඕනේ. එතකොට මේ ප්‍රශ්න 15ම මේ පිටින් ඇවිල්ලා තියෙන එකයිනේ. අනිත් 14ම අපිට කේස් එකෙන් ලියන්න පුළුවන් උත්තර. ඊළඟට මේකේ 16 ඉඳන් 21 සරලයි. ඊපස්සේ මොකද කියන්නේ? වාසල බණ්ඩාර මහතා නාගරික ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය කරන මාර්ගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ ප්‍රාදේශීය ලේකම්වරයලු ඔහුට දුරකථන ඇමතුමකින් පණිවිඩයක් හම්බෙනවා. නිවසක තනිවම කුඩා දරුවන් දෙදෙනෙක් රඳවා තියෙනවා කියලා. එතකොට ඔහු ග්‍රාම නිලධාරීන්ටයි නිලධාරී කණ්ඩායමකටයි ගිහිල්ලා කියනවා නිවස පරීක්ෂා කරලා බලලා කියන්නේ කියලා. එතකොට මොකද දකින්නේ? වයස අවුරුදු 10 පමණ දරුවෙක් සහ අවුරුදු 3ක දැරියා නිවසේ තනියම ඉන්නවා කියලා දකිනවා. ඒ වගේමයි නිවස දොර ජනෙල් ලකුණුලා වහලා තමයි ගිහින් තියෙන්නේ. දරුවන් දෙදෙනා සෙල්ලම් කරමින් සිටි බව, නිවස වටා තාප්පයකින් ආවරණය වී තිබෙන බව නිරීක්ෂණය වෙනවා. ඒ කියන්නේ අම්මයි තාත්තා ඒගොල්ලන්ව තියලා කොහේ හරි ගිහින්. වැඩිදුර දරුවන් දෙදෙනා පිළිබඳ තොරතුරු සොයා බැලීමේදී අනාවරණය වී සෑම සතියේ දිනයකම දෙමාපියන් විසින් දරුවන් දෙදෙනාට ආහාර හා සෙල්ලම් බඩු ඇතුළු වෙනත් අවශ්‍යතා පිළියෙල කර අගුණුලා රැකියාව සඳහා පිටත්ව යන බවයි. එහිදී වැඩිමහල් දරුවා විසින් දෙමාපියන් ආපසු පැමිණෙද්දී කුඩා දැරිය රැක බලා ගන්නා බව නිරීක්ෂණය වෙනවා කියලා තමයි අනාවරණය වෙලා තියෙනවා. එතකොට බලමු මෙම සිද්ධීම සම්බන්ධයෙන් වාසල බණ්ඩාර මහතා විසින් වහාම ගත යුතු පියවර මොකක්ද? කියන්න බලන්න. වහාම ගත යුතු පියවර මොකක්ද? ඔව් නේද?
පොලිසිය දැනුවත් කර. ඒ කියන්නේ ළමා නිවාසයකට යොමු කරන්න බෑ එකපාරමනේ. ඒක අධිකරණයෙන් තමයි මේ ළමා නිවාසයකට යොමු කිරීම සිදු කරන්නේ, අධිකරණ ක්‍රියාවලිය. අපිට එකපාරටම ගිහිල්ලා ළමයෙක්ව ළමා නිවාසයකට දාන්න බෑ. ඒකට පළවෙනි එක වැරදි. ඊළඟට පොලිසිය දැනුවත් කර දරුවන් දෙදෙනාගේ ආරක්ෂාව ඒකෙකටත් තියෙනු තුරුවා. තුන, දරුවන් දෙදෙනා තම භාරකාරත්වය යටතේ පවරා ගැනීම. එහෙම බෑනේ. එතන කාන්තා දැරියෙකුත් ඉඳලාගෙන කුඩා දැරියෙකුත් ඉඳලා තියෙනවා. එතකොට එකපාරටම දැරියක් හෝ දරුවේ තමන්ගේ භාරකාරීත්වයට ගන්න ප්‍රාදේශීය ලේකම්ට හැකියාවක් නැහැ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට රැගෙනීමට හැකියාවක් නැහැ. මොකද ප්‍රශස්තම පියවර. අපේ ආරක්ෂා භාරින්නේ කවුද? පොලිසියනේ. පොලිසියට දැනුවත් කර දරුවන් දෙදෙනාගේ ආරක්ෂාව තහවුරු කිරීම තමයි ප්‍රශස්තම දේ. නැත්නම් ඊට පස්සේ ප්‍රාදේශීය ලේකම්ට වෙන වෙන චෝදනා ඉන්න පුළුවන්, සමා භාරයේ රඳවා ගත්තොත්. නිසා හොඳම දේ තමයි පොලිසිය දැනුවත් කර ආරක්ෂාව තහවුරු කිරීම. දරුවන් දෙදෙනා සම්බන්ධයෙන් වාසල බණ්ඩාර මහතාට ලැබුණු තොරතුරු අනුව පොලිසියට ලැබුණු තොරතුරු පොලිසියට වාර්තා වූයේ නම් පොලිසිය මගින් ගත යුතු කඩිනම් පියවර මොකක්ද කියන්නේ? ඔවුනේ. දරුවන් දෙදෙනා පොලිස් භාරයට ගෙන දෙමාපියන් පොලිසියට ගඳවා පරීක්ෂණයක් කරන්න ඕනේ අනිවාර්යයෙන්. එකපාරටම මේ දරුවන් දෙදෙනා උසාවියට ඉදිරිපත් කරනවද? නෑනේ. එහෙම කරන්නේ නෑ එකපාරම. දරුවන් දෙදෙනා දෙමාපියන් සිටින ස්ථානයට රැගෙන ගොස් භාර දී. එහෙම කරන්නේ නෑ. මොකද මේගොල්ලෝ වැරද්දක් කරන්නේ නේ. හැමදාම පුරුද්දක් විදියට ඒ සිද්ධිය සිද්ධ කරගෙන යනවා. ළමයි දෙන්නව ගෙට දාලා දොරවහලා වැඩට යනවා. ඒක නිසා දෙමාපියන් ස්ථානයට ගිහින් භාර දෙන එක නිවැරදි කටයුත්තක් නෙමෙයි. ප්‍රාදේශීය ලේකම්වරයාට බාර දෙන්න කිසිම හේතුවක් නැහැ. එහෙනම් අනිවාර්යයෙන්ම දෙමාපියන්ව පොලිසියට කැඳවලා මේකට සම්බන්ධ පරීක්ෂණයක් සිද්ධ කරන්න වෙනවා. ඒ එහෙම කරන්න කියන එක. මෙම දරුවන් දෙදෙනාගේ දෙමාපියන් විසින් සිදු කර ඇති නීති විරෝධී ක්‍රියාව මොකක්ද? දරුවන් නිවසේ අනාරක්ෂිත ලෙස රඳවා තැබීම. වැඩිමහල් දරුවාගේ අයිතිවාසිකම් තඩවී ඇති අවස්ථාවක. මොකද අයිතිවාසිකමක් කඩ වෙලා තියෙන්නේ. හතරද තුනද අපිට ගන්න වෙන්නේ. තුන නේ. හතර හතරක් ටිකක් හරි. හැබැයි මේක ස්පෙසිෆයි කරලා අහගෙන වැඩිමහල් දරුවාගේ අයිතිවාසිකමක් කඩ වී තියෙන අවස්ථාවක්ද? පාසල් යාමට අවස්ථාවක් නැහැ නේ. ආරක්ෂාව කියන එක අපිට චුට්ටක් හරි තියෙනවා. මොකද තාප්පයක් දීලා තියෙනවා ඒක. ආවරණය කරලා තියෙනවා තාප්පකින් ගෙදර දොර ජනෙල් අගුරු දාලා ගිහින් තියෙනවා. එතකොට යම් ආරක්ෂාවක් තියෙනවා නේ. ආරක්ෂාවක් නොලැබීම ඒ කියන්නේ සම්පූර්ණම නැති වෙලා නැහැ. පාසල් යාමට අවස්ථාවක් නොලැබීම තමයි වෙලා තියෙන්නේ. මෙම සිදුවීම පිළිබඳව පුරවැසියෙකුට දැනුම් දිය හැකි තවත් ආයතනයක් මොනවද? ළමා රක්ෂණ අධිකාරිය. ජාතික ළමා රක්ෂණ අධිකාරිය. ළමා හා කාන්තා කටයුතු කාර්යාලයට පුළුවන්. ජාතික ළමා රක්ෂණ අධිකාරියට පුළුවන්. පොලිසියට පුළුවන්. ඒ වගේ ආයතන ඒක දැනුවත් කිරීම කරන්න පුළුවන්. ඊළඟට මේ ව්‍යූහගත රචනා නැත්නම් කෙටි ප්‍රශ්න මාදිලියේ ප්‍රශ්න කීපයක් තියෙනවා. එතන මොකද්ද මේක කියන්නේ? මේ ඒක චුට්ට දිග එකක්. මේ මානව සම්පත් සංවර්ධන අධිකාරිය රජයේ සතු ව්‍යවස්ථාපිත අධිකාරියක්. හැබැයි වසර 25ක් ගත වුණත් අධිකාරිය අපේක්ෂිත අරමුණු වලට තාම ළඟා වෙන්න බැරි වෙලා තියෙනවා. ඒක නිසා මොකද කරන්නේ? පූර්ණ ප්‍රතිව්‍යුහගතකරණයක් කරනවා මේ ආයතනයේ. ඒකන කරන විදිහ ආකාරය තමයි මේ විස්තර දිගටම තියෙන්නේ. පළවෙනි එක 21. මානව සම්පත් සංවර්ධන අධිකාරී මාණ්ඩලීකරණයේ ප්‍රධාන කළමනාකරණ කාර්යය කුමක්ද කියන්නේ බලන්න. මොකක්ද මේක? දැන් විද්‍යුත්තර ලියන්නද බැ? මොකක්ද ආයතනයේ අරමුණ හා පරමාර්ථ මේ බුදුම කරවන්න මේ කෙටි කාලීන හා දීර්ඝ කාලීන පරමාර්ථ කරුණු කිරීම.
ඕ හරි ඒක තුට්ටත් තව ශෑනේ කෙටි කරන්න මොකක්ද අරමුණ හා පරමාර්ථ ළඟා කර ගැනීම සඳහා උපාය මාර්ග සැලසුම් කරණය. සැලසුම් කරණය කිව්වත් හරි ප්‍රධාන කළමනාකරණ කාර්යය තමයි අරමුණ හා පරමාර්ථ ළඟා කර ගැනීමට උපාය මාර්ග සැලසුම් කරණය, නැත්නම් සැලසුම් කරණය කියලා කිව්වත් හරි. එතකොට පළවෙනි එක තමයි සැලසුම් කරණය. එම කළමනාකරණ කාර්යය සිදු කිරීම සඳහා ක්‍රියාවලියේ මූලික පියවර මොකක්ද? මේක දැන් සැලසුම් කරනවා නේද? අරමුණු හදා ගැනීම නෙමෙයි අචල. අරමුණු දැනටත් තියෙනවා මේ අධිකාරී. අරමුණු තියෙනවානේ, ඒ අරමුණු ඉෂ්ට වෙන්නේ. දැනටමත් අරමුණු තියෙනවා. සැලසුම් කිරීම. සැලසුම් කිරීම තමයි අපි හඳුනාගත්තේ. මුල්ම කළමනාකරණ කාර්යය තමයි සැලසුම් කිරීමනේ, උපාය මාර්ග සැලසුම්. එම කාර්ය සිදු කිරීම සඳහා ක්‍රියාවලියේ මූලික පියවර මොකක්ද? මුලින්ම කරන්න ඕනේ මොකක්ද? මේ සැලසුම් කරණය කරන්න. මේක ගැටලුව මේ තත්ත්වය හඳුනා ගැනීම නෑ. සංවිධානය කරනු මොකක්ද මේ ගැටලුව? මෙම ආයතනය සංවිධානය කර නෑ. සංවිධානය නෙවෙයි. මොකද්ද මාණ්ඩලීකරණයක් කරන්න ඕනේ කියන්නේ මොකද්ද? මානව සම්පත්. මේකේ ගැටලුව මොකද්ද? මානව සම්පත් වල නේද? එහෙනම් මොකක්ද කරන්න ඕනේ? මානව සම්පත් සැලසුම් කිරීම. පළවෙනි එක ප්ලෑනින් වල ප්‍රධානම එක මේ ආයතනයට අදාළ තමයි අපි ලියන්නේ. එහෙනම් මොකද්ද පළවෙනි එක? මානව සම්පත් සංවර්ධනය තමයි මේකේ ගැටලුව තියෙන්නේ මේ ආයතනයේ. බලදායි මාණ්ඩලීකරණය ඇති කිරීම. මාණ්ඩලීකරණය කියන්නේ මොකක්ද? බලදායි මාණ්ඩලීකරණයක් ඇති කිරීම. මාණ්ඩලීකරණය කියන්නේ මොකක්ද? මාණ්ඩලීකරණය කියන්නේ සරල කිව්වොත් මානව සම්පත් සැලසුම් කරන එකනේ. මාණ්ඩලීකරණය කියන්නේ මොකක්ද? අරමුණු ඉටු කර ගැනීම සඳහා මානව සම්පත යොදා ගැනීම. සැලසුම ඒ කියන්නේ ආයතනයක අරමුණු ඉටු කර ගැනීම සඳහා කාර්යක්ෂම හා සඵලදායී ලෙස මානව සම්පත යොදා ගැනීම. එහෙනම් මොකද ඒ ස්පීක ගිටියෙන් කිව්වොත් මානව සම්පත් කළමනාකරණය නැත්තම් මාණ්ඩලීකරණයක් කරන්න ඕනේ. ඒක තමයි පළවෙනි මූලික පියවර එන්න ඕනේ. මානව සම්පත් සැලසුම් කරණයක් සකස් කිරීම. එම පියවර සඳහා වූ ක්‍රියාවලියේදී අනුගමනය කළ යුතු මූලික ක්‍රියාමාර්ගය මොකක්ද? රැකියා විශ්ලේෂණය. රැකියා සම්බන්ධ රැකියා විශ්ලේෂණයක් කිරීමනේ. මානව සම්පත් කළමනාකරණය සැලසුම් කිරීමේදී මුලින්ම කරන්න ඕනේ මොකක්ද? මේ කියන්නේ රැකියා විශ්ලේෂණයක් සකස් කරන එකනේ. රැකියා විශ්ලේෂණයක් සකස් කිරීම තමයි මූලික කාර්යය, පළවෙනි කාර්යය. රැකියා සම්බන්ධයෙන් රැකියා විශ්ලේෂණයක් සකස් කිරීම. හතර. රැකියාවකට අදාළ වගකීම් ඇතුළත් ලේඛනය. රැකියා පිළිවෙතද? රැකියා පිරිවිතර. පිළිවෙතද? රැකියා පිරිවිතර. මෙතන තියෙනවානේ. සෑම රැකියාවක් සඳහාම රැකියා පිරිවිතරයක් සකස් කරන ලදී. එහිදී ඒ රැකියා සඳහා අවශ්‍ය අවම අධ්‍යාපනික හා නෑ මෙතනනේ අධිකාරී රැකියාවල වගකීම් හඳුනා ගනිමින් මෙම වගකීම් ඇතුළත් කරමින් සෑම රැකියාවක් සම්බන්ධ රැකියා විශ්ලේෂණයක් සකස් කර එම විශ්ලේෂණය උපයෝගී කර ගැනීමෙන් සෑම සර් රැකියා විස්තරය නේද ඇත්තට? රැකියා පිරිවිතර විස්තරය නේද සර්? කරන්න ඕනේ. ඔව්. රැකියා පිරිවිතරය තමයි ගන්න වෙන්නේ. රැකියා විස්තරය නෙමෙයි. රැකියා විස්තරය කියන්නේ විධිමත් වාර්තාවක් නෙමෙයි. මොකද කරන්නේ? රැකියා විශ්ලේෂණයක් සකස් කරලා ඒව උපයෝගී කරගෙන මොකද කරන්න ඕනේ? රැකියා පිරිවිතරයක් හදන්න ඕනේ. අර පිරිවිතරේ තමයි වගකීම් ඇතුළත් දේකනේ. රැකියා පිරිවිතරය 24 25. මානව සම්පත් සංවර්ධන අධිකාරියේ ඒ රැකිය සඳහා සකස් කරන ලැබූ රැකියා පිරිවිතරයකට ඇතුළත් කළ යුතු එක් කරුණක් කියන්න බලන්න. රැකියාවට අදාළ වගකීම්. ඔව්. ගොඩක් තියෙනවා. මොනක් තියෙන්නේ? රැකියාවට සම්බන්ධ වගකීම්. තව රැකියාව සඳහා අවශ්‍ය අවම අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම්.
ඒවා නීලම තියෙනවානේ. එකක් තමයි රැකියාවට සම්බන්ධ වගකීම්. ඊළඟට තව එකක් තියෙනවා රැකියාව සඳහා අවශ්‍ය අවම අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම්. ඔය දෙකෙන් එකක් ලියපුවාම හරි. ඒක තමයි තියෙන්න ඕන රැකියා පිරිවිතරයක තියෙන්න ඕන එක් කරුණ. ඉතල කරුණ දෙකක් තියෙනවා. එකක් තමයි රැකියාවට අදාළ වගකීම් සහ එම රැකියාවට අවශ්‍ය මූලික සුදුසුකම්. අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් අවමනේ අවම කැලක් තියෙනවා. ඒ රැකියාව සඳහා අවශ්‍ය අවම අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් මේ දෙකේ එකක් ලියන්න, දෙකම ලියන්න එපා. මානව සම්පත් සංවර්ධන අධිකාරියේ ඵලදායිතාව වැඩි කර ගැනීම සඳහා උපයෝගී කර ගැනීමට අපේක්ෂිත ක්‍රමෝපාය. සේවකයන් අභිප්‍රේරණය කිරීම. ඔව්, සේවකයන් අභිප්‍රේරණය කිරීම ඵලදායිතාව වැඩි කර ගන්න පුළුවන් එක තමයි සේවකයන් අභිප්‍රේරණය කිරීම. තව මේ තියෙන්නේ සේවක දිරිගැන්වීමේ ක්‍රමයක් කියන්නේ මොකද්ද? සේවක අභිප්‍රේරණය. තව කළමනාකරණ මට්ටම් ප්‍රතිව්‍යුහගත කිරීම එකක් හරිනේ. අනිත් එක තමයි කළමනාකරණ මට්ටම් ප්‍රතිව්‍යුහගත කිරීම. තව මොනවද? සේවක අභිප්‍රේරණයත් හරි කළමනාකරණ මට්ටම් ප්‍රතිව්‍යුහගත කිරීම එකක්. සේවක අභිප්‍රේරණය තම හඳුනා ගැනීම. තව යහපත් සේවා පරිසරය ගොඩනැගීම. යහපත් සේවා පරිසරය ගොඩනැගීම මේ තුනෙන් එකක් කියවුවම හරි. කළමනාකරණ මට්ටම් ප්‍රතිව්‍යුහගතකරණය කිරීම, සේවක දිරිගැන්වීමේ ක්‍රම හඳුන්වා දීම, ඊළඟට යහපත් සේවා පරිසරයක් පවත්වාගෙන යෙවීම. එයා මේ තුනෙන් එකක් කියවුවම හරි. මානව සම්පත් සංවර්ධන අධිකාරියතුළු යහපත් සේවා පරිසරයක් ගොඩනැගීම සඳහා යොදාගනු ලබන එක් ක්‍රියාමාර්ගය. යහපත් සේවා පරිසරයක් පවත්වාගෙන යන්න ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය කියන්න බලන්න. අර දුක්ගැනවිලි කමිටුවක් ස්ථාපිත කරපු නිසා. ඔව්, දුර්ගණවිලි කමිටුවක් ස්ථාපිත කිරීම. තව මේ අරමුණු පරමාර්ථ හා නීති රීති පිළිබඳව මූලික අවබෝධයක් ලබා දෙන එකනේ. අරමුණු පරමාර්ථ නීති රීති පිළිබඳ මූලික අවබෝධයක් ලබා දීම. තව සේවකයන්ගේ දුක් ගැන විදිනේ මේ කටයුතු මේ සංවිධානය කිරීම, ඒ කියන්නේ අධ්‍යයනය කිරීම, වැටුප් විසමතා සමාලෝචන කමිටුවක් පත් කිරීම, ඒ වගේ දේවල් ගන්න පුළුවන් යහපත් සේවා පරිසරයක් පවත්වාගෙන යන්න ආයතනය තුළ. ප්‍රධාන වශයෙන්ම මේක ගන්න පුළුවන් විද්‍යුම්නේ අරමුණු පරමාර්ථ හා නීති රීති පිළිබඳව මූලික අවබෝධයක් ලබා දීම. මානව සම්පත් සංවර්ධන අධිකාරියේ කාර්යක්ෂමතාව මැනීම සඳහා යොදාගත හැකි එක් දර්ශකයක්. කාර්යක්ෂමතාව මනින්න පුළුවන් දර්ශක මොනවද? සේවක ප්‍රවාසතාව. එහෙම නැත්නම් සල්ලව මොකද්ද? නිමැවුම් නේද? යෙදවුම් සහ නිමවුම්. කාර්යක්ෂමතාව මනින්න කොහොමද? නිමැවුම් මෙන්ම නිදවුම් නේ. සැලකිල්ලට ගන්න පුළුවන්. යෙදවුමට අදාළ නිමවුම දිනවද කියලා නේ. මේ තමයි එක දර්ශකය. නිමවුම් සහ යෙදවුම්. තව මොනවද? ඕ මෙතනනේ. හරි, මේක තමයි ගන්න වෙන්නේ. නිමවුම් මෙන්ම යෙදවුම්. ඒ කියන්නේ අපි අනිවාර්ය කාර්යක්ෂමතාව මනිනවනම් යෙදවුම් වලට අදාළ නිමවුම් තමයි අධ්‍යයනය කරන්න අවශ්‍ය වෙන්නේ. ඒතකොට නිමවුම් ඒක ගන්න පුළුවන්. 28 29 මානව සම්පත් සංවර්ධන අධිකාරිය තුළ
අවිධිමත් සංවිධාන බිහිවීමට තුඩුදුන් එක් හේතුවක්. පරිපාලන ක්ෂමතාවන් සේවකයන් උදුරු වීම. පරිපාලන විසමතාවන්ට ගොදුරු වී සේවකයන් ගොදුරු වීම. පරිපාලන විසමතාවන්ට සේවකයන් ගොදුරු වීම තමයි අවිධිමත් සංවිධාන බිහිවෙන්න හේතුව. මානව සම්පත් සංවර්ධන අධිකාරිය තුළ ගොඩනගන ලද එක් විධිමත් සංවිධානයක් නම් කරන්නේ. ගැටු කිසිමතා අර මේ සමාලෝචන කමිටුව දුක් ගැමිණි කිව්වා. දෙකක් තියෙනවානේ. එකක් තමයි වැටුප් කිසිමතා සමාලෝචන කමිටුව, අනික දුක් ගැනිවිලි කමිටුව. මේ දෙක. ඔයාලා මේ උත්තර දෙකක් තිබ්බා කියලා විභාගෙදී දෙකම ලියන්න එපා, කවදාවත් ලකුණු දෙන්නේ නැහැ. එකයි නම් අහලා තියෙන එකක් තියෙන්නේ. ඒක නිසා දෙකම ලිවීම අවශ්‍ය වෙන්නේ නැහැ. දෙකම ලිවුවොත් ලකුණු හම් වෙන්නේ. ඇත්තටම ලේසි, මේක කෙටි උත්තර ලියන්න තියෙන්නේ අර අනවශ්‍ය වැල්වැට අරන් නැතුව. ඊළඟට කොහොමද යටිතල පහසුකම්නේ, සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත්තු වික්‍රම සිරිවර්ධන මහතා සිය රාජකාරී කටයුතු ආරම්භ කරන ලද්දේ සංස්ථාවේ සංවිධාන ව්‍යුහය පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කරමි. නෑ, දෙකම ලිව්වොත් ලකුණු දෙන්නේ නෑ. මොකද එක උත්තරයන් අහලා තියෙන මේකේ මම ඒකයි කිව්වේ. මොනාද මේවට කියන්නේ? උපදෙස් පිළිපැදීම. උපදෙස් පිළිපැදීම. ඒතකොට දෙකක් ලිව්වොත් එකයි අහලා තියෙන්නේ. ඒක නිසා අනිවාර්යයෙන්ම එකක් ඇහුවොත් එකක් ලියන්න ඕනේ. දෙකක් තිබ්බා කියලා දෙකක් ලියන්න යන්න එපා. මේ විභාග ක්‍රමය තුළ ගොඩ වරද්ද ගන්න එක තමයි ඒක. උපදෙස් පිළිපැදීම. කාර්යම් මේ යටිතල පහසුකම් සංස්ථාවනේ, මේකේ මොකද සංවිධාන ව්‍යුහය ගැන තමයි මේකේ සඳහන් වෙන්නේ. සංවිධාන ව්‍යුහයක් තියෙන්නේ ආයතනයේ. සංවිධාන ව්‍යුහයක් තියෙන්නේ කියන්නේ බලන්න. සංවිධාන ව්‍යුහයක් තියෙන්නේ ආයතනයේ. කියන්නේ තියෙන්න ඕන සංවිධාන ව්‍යුහය ආයතනයේ. මොකද කියන්නේ ඇයි සංවිධාන ව්‍යුහයක් තියෙන්න ඕනේ ආයතනයේ? බලතල බෙදීම් පිළිබඳ අවබෝධය ලබා ඔව්, බලතල බෙදීම පිළිබඳ අවබෝධයක් ලබා දෙන්නනේ. ඊළඟට මේ කාර්යයන් බෙදා දෙන්න, නියමිත කාර්යයන් බලතල බෙදීම වගේම කාර්යයන්, ඒ කියන්නේ එක් එක් අංශවලට, එහෙම නැත්නම් එක් එක් නිලධාරියන්ට අවශ්‍ය කාර්යයන් වෙන් කරලා දෙන්න අවශ්‍යයි නේද? එතකොට ඒක තවත් ඒක වාස මේ සංවිධාන විවිධක වාසිය. ඒ කියන්නේ එක් එක් පුද්ගලයාට මොනවද එයාගේ බලතල සහ ඔහුට පැවරුණු කාර්යයන් මොනවද කියන එක අඳුන ගන්න. අපි සාමාන්‍යයෙන් දැකලා තියෙනවද ආයතනික ගත්තු සාමාන්‍යයෙන් කොහොමද මේ ආයතනය නම් ගත්තොත් මොකක්ද ඒ ආයතනය? යටිතල පහසුකම් නේද? ඒකේ සභාපති ඉන්නවනේ. සභාපති ඉන්නවා. ඒ යටතේ අංශ තියෙනවානේ. අංශ ප්‍රධානී. කවුද අංශ ප්‍රධානී ඉන්නේ? අධීක්ෂණ නිලධාරීනේ. අධීක්ෂණ නිලධාරීන් ඉන්නවා. අධීක්ෂණ නිලධාරීන් අපි 3 දෙනෙක් ඉන්නවා කියලා නම් අධීක්ෂණ නිලධාරීන් 3. මෙහෙම අධීක්ෂණ නිලධාරීන් ඉන්නවා එක එක අංශවලට. ඊළඟට ඒ යටතේ ඔන්න ඉන්න පුළුවන් නේ කළමනාකරණ සහකාර වගේ තනතුරුනේ. ඔය වගේ තව තනතුරු තියෙන්න පුළුවන්. සංවර්ධන නිලධාරීන් ඔය වගේ එකම මට්ටමේ සහ විවිධ මට්ටම් වල ඊට පහළ නිලධාරීන් ඉන්න පුළුවන්. ඊළඟට එකවුන්ටන්ට්, ධනකාධිකාරීවරුන්, ඔය වගේ තාක්ෂණික නිලධාරීන් මෙහෙම පුළුවන්. මේකට තමයි අපි කියන්නේ මොකද්ද
සංවිධාන සටහන. එතකොට බලතල බෙදිලා තියෙන විදිහ ඒ බලතල වලට පැවරුණු කාර්යයන් තියෙනවා. දැන් මේක නම් සමහර වෙලාවට ගත්ත මේක ආයතනයේ යටිතල පහසුකම්නේ. එතකොට පාලන අංශයක් ඉන්න පුළුවන්, මූල්‍ය අංශයක් ඉන්න පුළුවන්, ඊළඟට තාක්ෂණික අංශයක් ඉන්න පුළුවන්. ඔය විදිහට විවිධ අංශ තියෙන්න පුළුවන්. එතකොට ඒ අංශ වලට එක එක කාර්යයන් බෙදලා දීලා ඒ වගේ බලතල පවරලා තියෙනවා. ඕකට තමයි සංවිධාන ව්‍යුහයක්. මේක ගැටලුව මොකක්ද? මේක විදිහට කෙලින්ම මේ අධීක්ෂණ නිලධාරීන් කාටද රිපෝර්ට් කරන්නේ? සභාපතිට. ඒක තමයි ගැටලුව. ඔයාලා කොහොමද යෝජනා කරන්නේ මේක කියන්න බලන්න. මේ අධීක්ෂණ නිලධාරීන් කෙලින්ම සභාපතිට රිපෝර්ට් කිරීම ගැටලුවක් කියලා දීලා තියෙනවා නේ. මොකක්ද කරන්න පුළුවන්? GM කෙනෙක් සර්. ඔව්, GM කෙනෙක් පත් කරන්න පුළුවන්. ජෙනරල් මැනේජර් ඉදි පත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් උපසභාපතිවරු පත් කරන්න පුළුවන්. එතකොට මේක සංවිධාන ව්‍යුහය වෙනස් කරගන්න පුළුවන්. එතකොට මේ දෙන්නනේ, මේ අධීක්ෂණ නිලධාරී එක සහ දෙක උපසභාපතිවරයාට, උපසභාපති එක. එතකොට තවත් අංශ තියෙනවනම් ඒ අංශයි උපසභාපති දෙකට. ඒ වගේ අධීක්ෂණ නිලධාරී ඒ කියන්නේ උපසභාපති දෙක. එහෙනම් උපසභාපතිවරු පත් කරලා ඊට පස්සේ මේගොල්ලෝ මාර්ගෙන් සභාපතිට රිපෝර්ට් කරන්න. ඒ වගේ විකල්පයකට එන්න පුළුවන්. නැත්තම් අර කලින් කිව්වා වගේ මේ අධීක්ෂණ නිලධාරී මේගොල්ලෝ කෙලින්ම කාටද? ජෙනරල් මැනේජර් කෙනෙක්නේ. ජෙනරල් මැනේජර් කියන්නේ කළමනාකරණ අධ්‍යක්ෂවරයාට රිපෝර්ට් කරලා ඔහු මාර්ගෙන් සභාපතිට රිපෝර්ට් කරන්න. ඒ වගේ විකල්පයක් මේ ආයතනය අවශ්‍යයි කියලා අඳුනගෙන තියෙනවානේ. එතකොට ගැටලුව තියෙන්නේ මෙහිම අධීක්ෂණ අය නෑ නේද? කෙලින්ම අධීක්ෂණ නිලධාරීන් ඉන්නවා. ඒගොල්ලෝ කෙලින්ම සභාපතිට තමයි රිපෝර්ට් කරන්නේ. එතකොට මේ අංශ අතර තියෙන බැඳීමට ඒව අධ්‍යයනය කරන්න පුද්ගලයෙක් නෑ. එතකොට මේ අංශය අතර යම් බැඳීමක් තියෙන්න පුළුවන්නේ. යම් බැඳීමක් තියෙන්න පුළුවන්. හැබැයි ඒ දෙක මොනිටර් කරන්න, අධීක්ෂණය කරන්න යම් පුද්ගලයෙක් නෑ මේ ආයතනයේ. ඒතර සභාපති කෙනෙක්ට ඔය අංශ අධීක්ෂණය කර කර ඉන්න බෑනේ. ඔහු ප්‍රතිපත්ති තීරණ ගන්න පුද්ගලයෙක්. සභාපති කියන්නේ ඉහළම නිලධාරියා. ඔහුට අංශ අධීක්ෂණය කර කර ඉන්න හැකියාවක් නෑ. ඒකට වෙන පුද්ගලයෙක් ඉන්න ඕනේ. ඔහු ඉන්නේ ප්‍රතිපත්ති තීරණ ගන්න තමයි ආයතනයේ ප්‍රධානීෙක් ඉන්නේ. ඒතකොට මේ ආයතනයේ සංවිධාන ව්‍යුහය තුළ ඒ වගේ දුර්වලතාවක් දකින්න පුළුවන් කියලා තමයි මේකේ තියෙන්නේ. දැන් ප්‍රශ්නවලට එන්න. කාර්යානුබද්ධ සංස්ථාවක් වශයෙන් යටිතල පහසුකම් සංස්ථාවේ සංවිධාන ව්‍යුහයේ දක්නට ඇති ලක්ෂණ දෙකක්. මොනවද ලක්ෂණ දෙකක්? ලක්ෂණ දෙකක්. මේකේ ලක්ෂණ දෙකක් මොනවද තියෙන්නේ? එකක් තමයි අර අව මොනවද? වගකීම් බලතල අර බෙදිලා ගිහින් තියෙනවා. ඔව්, වගකීම් බෙදිලා ගිහින් තියෙනවානේ. ලක්ෂණ දෙකක් කොහෙද තියෙන්නේ? බලතල බෙදිලා තියෙන ආකාරය තමයි අංශ භාගින් ඉටු කරන කාර්යයන් හඳුනා ගන්න පුළුවන්. බෙදිලා තියෙනවා නේ. අංශ භාගින් ඉටු කරන කාර්යයන් බෙදිලා ගිහින් තියෙනවා. තව කාර්ය අධීක්ෂණයට අධීක්ෂණ නිලධාරීන් ඉන්නවා නේද? ඒකට ඒකත් ගන්න පුළුවන්. තව මොනවද ලක්ෂණ? අංශ භාගින් සිදු වන කාර්යයන් හඳුනා ගන්න පුළුවන්. ඒ වගේමයි එම කාර්යයන් අධ්‍යයනය කරන්න අධීක්ෂණ නිලධාරීන් සිටිනවා නේද? ලක්ෂණ විදිහට ගන්න පුළුවන්. අංශ භාගින් සිදු වන කාර්යයන් හඳුනා ගන්න පුළුවන් වෙන වෙනම. ඒ වගේම එම කාර්යයන් අධීක්ෂණයට අධීක්ෂණ නිලධාරීන් ඉන්නවා. ඒ වගේම අර තනිකේ වගේ බලතල බෙදී ගිහින් තියෙනවා ඒ සංවිධාන ව්‍යුහය තුළ. එතකොට ඒ වගේ ලක්ෂණ දැක ගන්න පුළුවන්. තමයි අංශ මගින් සිදු වන කාර්යයන් හඳුනා ගැනීමට හැකිවීම. ඊළඟට එම කාර්යයන් අධීක්ෂණයට අධීක්ෂණ නිලධාරීන් සිටීම. ඊළඟට බලතල බෙදී යාම. ඒ වගේ ලක්ෂණ හඳුනා ගන්න පුළුවන්. යටිතල පහසුකම් සංස්ථාවේ සංවිධාන ව්‍යුහය තුළ නව සභාපතිවරයාට හඳුනාගත වූ ගැටලු දෙකක්. මොනවද ගැටලු?
අපි එකක් දැන් කලින් කතා කරා. මොකද නිලධාරීන්ගේ වගකීමට බැඳීම අංශ මට්ටමින් පමණක් සිදුවීමනේ. ඒක එකක්. නිලධාරීන්ගේ වගකීම් අංශ මට්ටමින් පමණක් සිදුවීම. ඊළඟට අර කෙලින්ම සභාපතිතුමාටවත් කියන්නේ ඍජුවම සභාපතිවරයාට. ඒ කියන්නේ අර පොදු සම්බන්ධීකරණයක් නැහැනේ. පොදු සම්බන්ධීකරණයේ ගැටලු කෙලින්ම සභාපතිවරයාට තමයි රිපෝර්ට් කරන්නේ නේ. ඒ කියන්නේ පොදු සම්බන්ධීකරණයේ ගැටලු තියෙනවා. එකක් තමයි නිලධාරීන්ගේ වගකීම බැඳීම අංශ මට්ටමින් පමණයි තියෙන්නේ. අනික පොදු සම්බන්ධීකරණයේ ගැටලු කෙලින්ම සභාපතිවරයාට තමයි ඒගොල්ලෝ රිපෝර්ට් කරන්නේ. ඒතර ඒක දුර්වලතාවක්. 33 යටිතල පහසුකම් සංස්ථාවේ පවතින සංවිධානයේ ව්‍යුහය තුලින් සැලසී ඇති වාසි දෙකක් මොනවද? ඒක නම් ඍජුවම තියෙනවා. වාසි දෙකක් කියන්නේ මොනවද? වාසි අංශ මට්ටමින් තීරණ ගන්න පහසු වේ යාට විශේෂ ප්‍රාමුණ්‍යයක් තියෙනවා. ඒක තියෙනවා නේ. මේ තියෙන අංශ මට්ටමින් තීරණ ගැනීමේ පහසු එකක්. අනික එම අංශවල නිලධාරීන්ගේ විශේෂ ප්‍රාගුණ්‍යයක් ඇතිවීම. එතකොට මේ දෙක අපිට ගන්න පුළුවන්. අංශවල නිලධාරීන්ගේ විශේෂ ප්‍රාගුණ්‍යයක් ඇතිවීම එකක්. අංශ මට්ටමින් තීරණ ගැනීමේ පහසුව අනිත් එක. යටිතල පහසුකම් සංස්ථාවේ නව සභාපතිවරයාට සංවිධාන සටහනකින් පැහැදිලි කරගත හැකි කරුණු දෙකක්. එකක් තියෙනවා. මොකද්ද මේ තියෙන? මොකද බලතල නිලධාරීන් අතර බෙදී ගියේ බලතල බෙදී ගොස් ඇති ආකාරය පුළුවන්. ඊළඟට ඒ නිලධාරීන් තියෙන මේ වංශී හිමි ස්ථානය. හිමි ස්ථානය identify කර හඳුනා ගන්න පුළුවන්. අංශවල නිලධාරීන්ට විශේෂ නෑ සොරි. නිලධාරීන් අතර බලතල බෙදී ගියාම හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම නිලධාරීන්ට හිමි ස්ථානය හඳුනා ගන්න හැකියාවක් තියෙනවා මේ සංවිධානයේ සටහන නිසා. 35 යටිතල පහසුකම් සංස්ථාවේ ස්ථාපිත වී ඇති සංවිධාන ව්‍යූහය තුළින් එම සංස්ථාවට පරිපාලනය වශයෙන් සිදුවිය හැකි අවාසි දෙකක්. මොනවාද අවාසි දෙකක්? පරිපාලන වශයෙන් එකක් තමයි කලින් අර ගැටුවක් ඉදිරියට තියෙනවා. මොකක්ද? පොදු සම්බන්ධීකරණ පොදු ගැටලු. සම්බන්ධීකරණ පොදු සම්බන්ධීකරණ ගැටලුව. අනිත් එක මේකනේ නිලධාරීන්ගේ වගකීමේ අවිනිශ්චිතභාවය. ඒ කියන්නේ නිලධාරීන්ගේ වගකීම් මොනවද කියලා අවිනිශ්චිතභාවයක් තියෙනවා නේද? ඒතර සමහර මොකක් හරි ගැටලුවක් වුණොත් ඒක වගකීම බාර ගන්න පුද්ගලයෙක් නැති වෙන්න පුළුවන්. ඒ වගේ ගැටලු තියෙනවා. නිලධාරීන්ගේ වගකීමේ අවිනිශ්චිතභාවයක් තියෙනවා. ඒ වගේමයි අවාසියක්. ඒ කියන්නේ තමන් දන්නේ නැහැ තමන්ට තියෙන වගකීම් මොනවද කියලා. ඒක පරිපාලනයේ ගැටලුවක්. නිලධාරීන්ගේ වගකීමේ අවිනිශ්චිතභාවය. ඊළඟ එක පොදු සම්බන්ධීකරණයේ ගැටලු. එතකොට ඒක තමයි තියෙන්නේ. එතන මේ ප්‍රශ්න හරීම දේශෙන්නේ කියවගෙන යන්නේ. ඊළඟ එක මොකක්ද? හරිත සේවා අධිකාරියට මේ හරිත නියාමකින් බඳවා ගැනීම සඳහා ඉදිරිපත් කරනවා සුදුසු අපේක්ෂකයන් සම්මුඛ පරීක්ෂණයක් මගින් තෝරා ගැනීමට තීරණය කරනවා. එහිදී එම කාර්ය අධිකාරියට අප්‍රසාදයට පත් නොවන ආකාරයටයි තව සුසුකම් නොලබන අපේක්ෂකයන්ගේ නීතිමය කටයුතු වල යොමු නොවන ආකාරයටත් තව අපේක්ෂකයන්ගේ පෞරුෂත්වය හා තනතුර සඳහා විශේ෷ යෝග්‍යතාව සඳහා මැන බලන්න තීරණය කරනවා. ඒතර ප්‍රධාන අරමුණු තුනයිනේ. මේ බඳවා ගැනීම එකක් තමයි. අප්‍රසාදයට පත් නොවන අයගෙන් බඳවා ගන්නත් ඕනේ සුසුමය. ඒ වගේමයි සිලෙක්ට් වෙන්නේ නැති අය නීති කටයුතු වලට යොමු වීම වළක්වා ගන්න ඕනේ. කියන්නේ ඒගොල්ලන්ට බලහත්කාරයෙන් කරනවා නෙමෙයි. ඒ කියන්නේ ගැටලු අවමක නැති කර ගන්න ඕනේ නේද? ඒ කියන්නේ විනිවිද භාවයක් තියෙන්න ඕනේ සම්මුඛ පරීක්ෂණේ. ඊළඟට අනික සම්මුඛ පරීක්ෂණයක් තියලා මොකක්ද බලාපොරොත්තු වෙන්නේ? පෞරුෂත්වය හා තනතුරට අදාළ විශේෂ යෝග්‍යතාවයක් තියෙනවද කියලා බලන්න ඕනේ. එතකොට ඒ
විදිහට තමයි මේ සම්මුඛ පරීක්ෂණය සැලසුම් කරන්නේ. එතකොට ඒගොල්ලෝ එක ප්ලෑන් කරනවා, මුලින්ම විශාල සංඛ්‍යාවක් ආවොත් නිර්ණායක හදලා මූලික සුදුසුකම් තියන අය විතරයි සම්මුඛ පරීක්ෂණයට කැඳවන්නේ. සාමාන්‍ය ක්‍රියාවලිය එහෙමයිනේ. ඇප්ලිකේෂන් එක ඔක්කොම සම්මුඛ පරීක්ෂණයට සලකන්නේ මුලින්ම ඉල්ලලා තියෙන මූලික සුදුසුකම් සපුරලාද කියලා බලලා ඒගොල්ලෝ විතරයි සම්මුඛ පරීක්ෂණයට කැඳවන්නේ. හැබැයි තව තීරණයක් ගන්නවා, එහෙම මූලික සුදුසුකම් සපුරන අය 100කට වඩා ඉන්නවනම් ලිඛිත පරීක්ෂණයකට යොමු කරනවා. ලිඛිත පරීක්ෂණයකට. එතකොට අපි ලිඛිත පරීක්ෂණ යොදා ගන්නවා ඉන්න පිරිස අඩු කරගන්නනේ. අපි දන්නවා දැන් ඔයාලත් මේ ලිඛිත පරීක්ෂණයකට තමයි යොමු කරන්නේ. ඔයාලගේ නම් මේකේ අනිත් පැත්ත. මුලින්ම ලිඛිත පරීක්ෂණයට යොමු කරලා තමයි පස්සේ සුදුසුකම් පරීක්ෂා කරන්නේ. මොකද මේක ඉතා විශාල සංඛ්‍යාවක් මේ විභාගෙ ලියන නිසා. ඔයාලගේ මේකේ අනිත් පැත්ත තමයි යන්නේ. මුලින්ම ලිඛිත පරීක්ෂණයක් කරනවා, ඊට පස්සේ තමයි මූලික සුදුසුකම් බලන්නේ. එතකොට මේ මූලික සුදුසුකම් තියනවා නම් ඔයාලගේ විෂයානුබද්ධ දැනුම බලනවානේ. ඔයාලට සම්මුඛ පරීක්ෂණයේදී ලකුණු ලබා දීමක් වෙනවා. ලකුණු 20 25. එතකොට ඒ විදිහට තමයි තියෙන්නේ. මේකේ ඩොක්ටර් ඔයාලගේ ප්‍රමේයට වඩා වෙනස්. එතකොට ඒගොල්ලෝ සමත් වුණොත් තමයි සම්මුඛ පරීක්ෂණයට කැඳවන්නේ. ඊළඟට මේ සම්මුඛ පරීක්ෂණයේදී ප්‍රශ්න අහනවානේ. විෂය පිළිබඳ දැනුම හා කුසලතාව මනගැනීමට ව්‍යූහගත වාචික ප්‍රශ්න අහනවා විභාගෙදී. නෙමෙයි සම්මුඛ පරීක්ෂණයේදී. ඔයාලගෙත් එහෙමයි. ඔයාලා මේක පාස් වුණාම ලකුණු 25ක් වෙනවා ව්‍යූහගත සම්මුඛ පරීක්ෂණයක් තියෙනවා වාචික ප්‍රශ්න ඔයාලගෙන් අහලා. ඔතන ඒ විදිය තමයි මේ බඳවා ගැනීම සිද්ධ කරන්නේ. බලමු අපි ප්‍රශ්න ටික 36. හරිත නියාමක තනතුර සඳහා ඇඳුම් කරනු ලබන අපේක්ෂකයන්ගේ සුදුසුම පුද්ගලයන් පමණ සම්මුඛ පරීක්ෂණයට යොමු කර ගැනීම සඳහා අනුගමනය කරනු ලබන ක්‍රම දෙකක් මොනවද? සුදුසුම අය විතරක් ගන්න කරන ක්‍රම දෙකක් කියන සම්මුඛ පරීක්ෂණය සඳහා මොනවද? එකක් තමයි මූලික සුදුසුකම් පරීක්ෂාවනේ. මූලික සුදුසුකම් ලත් අපේක්ෂකයන් පමණක් සම්මුඛ පරීක්ෂණයට කැඳවීම. තව ලිඛිත පරීක්ෂණය ලිඛිත පරීක්ෂණයකට යොමු කිරීම. ලිඛිත පරීක්ෂණයට යොමු කිරීම. මේක හරිද? ව්‍යුහගත වාචික ප්‍රශ්න ක්‍රමයක්. ඒක තමයි ඉන්ටර්වයුව එකේදීනේ ඔව්, තියෙන්නේ. ඉන්ටර්වයුව එකේදී. ඔව්, එතකොට ඒක ලියන්න බෑ. එතකොට ඉන්ටර්වයුව එකට යොමු කරන්න අවශ්‍ය සුදුසුකම් තමයි මෙතනින් අහන්නේ. එතකොට මූලික සුදුසුකම් පරීක්ෂාව සිද්ධ කිරීම, ඊළඟට ලිඛිත පරීක්ෂණයට යොමු කිරීම. මේක ගන්න බෑ. ව්‍යුහගත වාචික ප්‍රශ්නයකට යොමු කරන්න බෑ. ඒක ඉන්ටර්වයුව එකේදී ගත්ත ක්‍රියාමාර්ගයක්. ඉන්ටර්වයුව එකේදී කරන දෙයක්. මේකින් අහන්නේ සම්මුඛ පරීක්ෂණයට යොමු කිරීම සඳහා අනුගමනය කරන ක්‍රම දෙකක් තමයි අහන්නේ. සමස්ත සම්මුඛ පරීක්ෂණය සංවිධානය කර ගැනීමේදී අවධානය යොමු කළ යුතු අංශ දෙක මොනවාද? ප්‍රධාන අංශ දෙක මොනවාද? සමස්ත සම්මුඛ පරීක්ෂණ සංවිධානය කිරීමේදී අවධානය යොමු කරන්න ඕන කරුණු මොනවාද? ඒ කියන්නේ මේ බඳවා ගැනීම ක්‍රියාවලියේදී අවධානය යොමු කරන්න ඕන කරුණු මොනවාද? අර සුදුසුම මේ අපේක්ෂකයන් තෝරා ගැනීම. ඔව්, ඒක අපිට මෙහෙම ගන්න පුළුවන්. කොහොමද? සුදුසුම අපේක්ෂකයන් හරිනේ. නැත්තම් කොහොමද? අධිකාරියේ ප්‍රමුඛ කාර්යයන් හඳුනා ගැනීමට හැකිවීම. මෙතන තියෙනවානේ. මෙතන තියෙන මොකද්ද? සුදුසුමනේ. සුදුසුම අපේක්ෂකයන් තෝරා ගැනීම. තව අර ආයතනය අපසාදයට පත්නවන ආකාරය. ඔයක එකක් විදිහට ගන්න පුළුවන්. ආයතනයේ අප්‍රසාදයට පත්නවන ආකාරයට සුදුසුම අපේක්ෂකයන් තෝරා ගැනීම. තව සර් රිජෙක්ට් වෙන කට්ටිය නීතිමය. ඔව්, නීතිමය කටයුතු වලට යොමු වීම අවම කිරීම. තව
නෑ වැරදි. 20 අපි කතා කරන්නේ 38 නේ37 අපේක්ෂකයන්ගේ. නෑ 37 යා 37 නේ. හරිනේ. එතකොට තුනක් තියෙනවා නේ. එකක් තමයි අප්‍රසාදයට පත් නොවන ආකාරයට සුදුසුම අපේක්ෂකයන් තෝරා ගැනීම. ඊළඟට සුදුසුකම් නොලබන අය නීතිමය කටයුතු වලට යොමු නොවන ආකාරයට වගබලා ගැනීම. ඊළඟට අපේක්ෂකයන්ගේ යෝග්‍යතාව හා පෞරුෂය නිවැරදිව මැන ගැනීමනේ. නැත්තම් ඒකත් නිවැරදිව මැනගත්තේ නැත්තම් අපේක්ෂිත කාර්යය වෙන්නේ නැහැ. අපේක්ෂකයන්ගේ පෞරුෂත්වයයි යෝග්‍යතාවයි නිවැරදිව මැන ගැනීම බලාපොරොත්තු වෙනවා. ඒකත් අවධානය යොමු කරන්න ඕනේ. මොකද අර දෙක අප්‍රසාදය ඇති කරන්නයි එහෙම කටයුතු කරලා අන්තිමට පෞරුෂය සහ සුදුසුකම් නිවැරදිව මැනගත්ත නැති කෙනෙක් ආයතනයට ආවොත් ඒකත් ගැටලුවක් නේ. එතකොට ඒකත් තුනක් තියෙනවා, තුනෙන් දෙකක් ලියන්නේ. 38 අපේක්ෂකයන්ගේ මූලික සුදුසුකම් පරීක්ෂා කිරීමේදී සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයෙන් විසින් අවධානය යොමු කළ යුතු කරුණු දෙකක්. මූලික සුදුසුකම් පරීක්ෂා කිරීමේදී සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයෙන් විසින් අවධානය යොමු කළ යුතු කරුණු දෙකක් කියන්න බලන්න. සම්මුඛ පරීක්ෂණය අපේක්ෂකයන් වෙත සෝරි අපේක්ෂකයන්ගේ මූලික සුදුසුකම් පරීක්ෂා කිරීමේදී සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය විසින් අවධානය යොමු කළ යුතු කරුණු දෙකක් කියන්න බලන්න. අපි කොහොමද හදාගන්න නිර්ණායක හදන්න ඕනේ. ඕනේ? ඔව්. ඒ නිර්ණායක හදන්න ඕනේ වැදගත් වෙන කරුණු. ඇයි අපි මොන ප්‍රශ්නද හදන්න ඕනේ? මේක අහන්නේ මොකද්ද? මූලික සුසුකම් පරීක්ෂා කිරීමේදී සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය විසින් අවධානය යොමු කළ යුතු කරුණු දෙකක් කියන්න බලන්න. මූලික සුසුකම් පරීක්ෂා කරනදී අවධානය යොමු කරන්න ඕනේ මොනවද? පෞරුෂත්වය. වයස පෞරුෂත්වය මේකෙන් අහනේවා. පෞරුෂත්වය ගැන අවධානය යොමු කරන්න ඕනේ. එතකොට හොඳ පෞරුෂයක් තියෙන අය තෝරගන්න තමයි නිර්ණායක හදන්න ඕනේ. එකක් තමයි පෞරුෂත්වය. අනික තනතුරු සඳහා යෝග්‍යතාව අන්තර සඳහා විශේෂ යෝග්‍යතාව. මේ තියෙන වෙන සුදුසුකම් මැනවින් නැගීමට ලක් කරන්න හැකියාවක් තියෙන්න ඕනේ. එතකොට ඒක ගන්න පුළුවන්. අවධානය යොමු කරන්න ඕනේ කොහොමද? අපේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ තෝරගන්න අයගේ පෞරුෂත්වය හොඳ වෙන්න ඕනේ. තනතුර සඳහා විශේෂ යෝග්‍යතාවක් තියෙන විදිහටයි තෝරගන්න ඕනේ. 39 සම්මුඛ පරීක්ෂණයේදී අපේක්ෂකයන් වෙත යොමු කළ යුතු ප්‍රශ්න සම්බන්ධයෙන් වැදගත් වන කරුණු දෙක. සම්මුඛ පරීක්ෂණයේදී මොනවාද කරුණු? ඒ අහන ප්‍රශ්න වල කියන්න බලන්න. සම්මුඛ පරීක්ෂණයේදී අපේක්ෂකයන් වෙත යොමු කළ යුතු ප්‍රශ්න සම්බන්ධයෙන් වැදගත් කරුණු දෙක. මොකද්ද? විෂය පිළිබඳ දැනුමනේ. විශේෂ දළු විෂය පිළිබඳ දැනුම අවශ්‍යයි. ඊට අමතරව සලකා කුසලතාවනේ. ඒ සඳහා ඇති විෂය සම්බන්ධයෙන් ඇති කුසලතාව මැන ගැනීම. එතකොට ඒ දෙක ගැන තමයි සලකන්න ඕනේ. විෂය පිළිබඳ දැනුමක් තියෙන්න ඕනේ. විෂය පිළිබඳ දැනුමක් තිබ්බට මදි. ඒ දැනුම සම්බන්ධයෙන් ඇති කුසලතාවත් මැන ගැනීමට හැකි වෙන්න ඕනේ. 40 අපේක්ෂකයන්ගේ සුදුසුකම් විශේෂ සම්මුඛ පරීක්ෂණයේදී ඇගීමට ලක් නොවුවොත් ඇතිවිය හැකි අවාසි දෙකක් කියන්න. අර ආයතනයට අපේක්ෂිත සේවකින් මතව ගන්න බැරි වෙනවා. ඔව්. ඒ කියන්නේ සුදුසු පුද්ගලයන් බඳව ගන්න බැරි වෙනවා. තව නඩු දාන්න පුළුවන් සුදුසුකම් තියෙන කට්ටිය. ඔව්. නඩු ආයතනයේ අපකීර්තියටපත් වෙනවා. නැත්නම් නීතිමය කටයුතු වලට යොමු වෙනවා නේ. එකක් තමයි ආයතනයේ අප්‍රසාදයටපත් වෙනවා නේද? එකක් ආයතනයේ අප්‍රසාදයටපත් වෙනවා. ඊළඟට මෙතනම තියෙනවා. ඒගොල්ල නීති කටයුතු වලට යොමු වෙන්න පුළුවන්. ඊළඟට ආයතනයට අවශ්‍ය සුදුසුකම් තියෙන පෞරුෂයෙන් සහ විෂය දැනුමින් තියෙන පුද්ගලයෝ ආයතනයට ලැබෙන්නේ නැහැ. එතකොට ආයතනයට ඇත්තිය හැකි අවාසි තුනක් තියෙනවා. එතකොට ඒකෙන් දෙකක් තියෙනවා. ඊළඟ එක දිවයිනේ දුස්තර දිස්ත්‍රික්කයක් වන මහවැළ දිස්ත්‍රික්කයේ සංවර්ධන සඳහා රජය මගින්
මහාවෙල සංවර්ධන අධිකාරිය පිහිටවීමට තීරණය කරලා තියෙනවා. ඒ අනුව අධිකාරිය පිහිටවීමේ අරමුණ හා පරමාර්ථ ප්‍රමුඛ කරගනිමින් මහාවෙල සංවර්ධන අධිකාරිය පිහිටවීමේ සැලසුම් ආරම්භ කරන ලදිමම සැලසුම් මැනව සකස් කිරීමේදී වගකීම විශේෂඥ කමිටුවක් වෙත පවරා දෙන අතර එමගින් අධිකාරිය ප්‍රමුඛ කාර්යයෙන්ම අධිකාරියට අනාගතයේදී ඇතිවිය හැකි ගැටලු හඳුනා ගැනීමට බලාපොරොත්තු වේ. එසේම මෙම සැලසුම් සකස් කිරීමේදී අධිකාරිය අරමුණ වෙත ගමන් කිරීමට සුදුසු පරිසරයක් ගොඩනැගීමට උපාය මාර්ග හා ප්‍රතිපත්ති සකස් කිරීමට අවධානය යොමු කරන ලදී. මෙම ක්‍රියාවලියේදී සැලසුම් යථාර්ථය බවට පත් කර ගැනීම සඳහා අධිකාරිය තුමින් එළවිය හැකි වැඩ වර්ජන හා උද්ඝෝෂණ වැනි සේවක බලපෑම් කෙරෙහි දැඩි අවධානය යොමු කරන ලද අතර අධිකාරිය විනය මැනවින් ගොඩනැගීම සඳහා නීති හා උපාය මාර්ග සැලසුම් පද්ධතියක්ද ගොඩනැගීමට අවධානය යොමු විය. මේ අනුව මහවැලි සංවර්ධන අධිකාරිය පිහිටීමේ සමස්ත සැලසුම් ක්‍රියාවලිය පදනම් කර ගනිමින් මහවැලි සංවර්ධන අධිකාරිය පරිපාලන විනය සැලසුම් කර අවශ්‍ය හා සාකා පිහිටවීමට එම අංශ හා සාකා සඳහා සේවකයන් බඳවා ගැනීමට තීරණය වුණාලු. කියන්න බලන මහවැය සංවර්ධන අධිකාරිය පිහිටවීමේ කටයුතු මැනවින් සැලසුම් කිරීම තුළින් ලබාගත හැකි ප්‍රතිලාභ දෙකක්. මොකක්ද ඒක හරියටම සැලසුම් කිරීම තුළින් අර ලබා ආයතනයේ අරමුණු වෙත ගමන් කරන්න පුළුවන් පරිසරයක් ගොඩනගා ගැනීම. ආයතන එකක් තමයි මේ කියන්නේ අරමුණු හා පරමාර්ථනේ. මේ කියන්නේ අධිකාරී අරමුණු වෙත ගමන් කිරීමට සුදුසු පරිසරයක් ගොඩනැගීම තව උපාය හා මාර්ග හා ප්‍රතිපත්ති සකස් කිරීම. උපාය මාර්ග හා ප්‍රතිපත්ති සකස් වීම තමයි තව සේවක ඒ කියන්නේ අභ්‍යන්තර පාර්ශ්වයන්ගෙන් එන බලපෑම් අඩු වීමනේ. මේ වැඩ වර්ධන හා උද්ඝෝෂණ يعني සේවක බලපෑම් අඩු වීම අභ්‍යන්තරයෙන් එන ගැටලු අවම වීම අභ්‍යන්තර පරිසරයනේ. මේ ඒගොල්ලන්ට අපි කියනවා අභ්‍යන්තර පරිසරය. ආයතනයක ඇතුළේ වැඩ කරන අය කියනවා අභ්‍යන්තර පරිසරය. එතකොට අභ්‍යන්තර පරිසරයෙන් වෙන ගැටලු අවම වීම ඒ වගේ දේවල් කීපයක්ම තියෙනවානේ. අරමුණු වෙත ගමන් කරන සුදුසු පරිසරයක් ඊළඟට උපාය මාර්ග සැලසුම් ඊළඟට වැඩ වර්ධන උද්ඝෝෂණ වැනි يعني අභ්‍යන්තර බලපෑම් අවම වෙන්න කරගන්න පුළුවන්. ඒ වගේ දේවල් ලියන්න පුළුවන්. 42 මහවැලි සංවර්ධන අධිකාරිය පිහිටවීමේ කටයුතු සැලසුම් කරනේදී වැදගත් වන කරුණු දෙක. සැලසුම් කරනේ වැදගත් කරුණු දෙකක් මොනවද? මේක තියෙන සැලසුම් කරනේ වාසි දෙකක් මොනවද? එකක් තමයි මේ තියෙන්නේ අධිකාරියේ ප්‍රමුඛ කාර්යයන් හඳුනා ගන්න පුළුවන්. ඊළඟට අධිකාරියේ ප්‍රමුඛ කාර්යයන් හඳුනා ගන්න පුළුවන්. ගැටලු ඊළඟට අනාගතයේ ඇතිවිය හැකි ගැටලු හඳුනා ගැනීම. මේක තමයි මේ දෙකනේ ලියන්න පුළුවන් අපිට. මහවැලි සංවර්ධන අධිකාරිය සැලසුම් කරනේදී sorry මහවැලි සංවර්ධන අධිකාරිය පිහිටුවීමේ කටයුතු සැලසුම් කරනේදී වැදගත් වන කරුණු දෙකක් මොනවද? අධිකාරියේ ප්‍රමුඛ කාර්යයන් හඳුනා ගැනීම ඊළඟට අනාගතයේදී ඇතිවිය හැකි ගැටලු හඳුනා ගැනීම. මේ දෙක තමයි සැලසුම් කරනේදී වැදගත් වන කරුණු දෙකක් වෙන්නේ. 43 මහවැලි සංවර්ධන අධිකාරියේ සැලසුම් කරනේදී යොදා ගැනීමට අපේක්ෂිත සැලසුම් වර්ග දෙකක්. කියන්නේ සැලසුම් වර්ග දෙකක්. උපාය මාර්ග සැලසුම්, නීති සැලසුම්. නීති සැලසුම් නේ. නීති හා උපාය මාර්ග සැලසුම් මේක එකක්. තව එකක් තියෙනවා පරිපාලන ව්‍යුහයේ සැලසුම්. තව විතරක් තියෙනවා නේ අධිකාරියේ උපාය මාර්ග සහ ප්‍රතිපත්ති සැලසුම්. ඉතල සැලසුම් තුනක් තියෙනවා. මේ නීති හා උපාය මාර්ග සැලසුම් වලට අපි තනි නමක් කියනවා. කියන්න බලන්න. නීති හා උපාය මාර්ග සැලසුම් වලට අපි කියනවා ස්ථාවර සැලසුම්.
ඒ කියන්නේ නීති සහ උපාය මාර්ග ආයතනයකට හැදුවාම ඒවා වෙනස් වෙන්නේ නැහැ නේ. නීති නිලධාරියාගේ නිලධාරියාට එහෙම පුද්ගලයාගේ පුද්ගලයාට වෙනස් වෙන්නේ නැහැ. නීති හා උපාය මාර්ග සැලසුම් ස්ථාවරයි නේ. ඒවට අපි කියනවා ස්ථාවර සැලසුම් කියලා. එතකොට මේ අරමුණු හා පරමාර්ථ ළඟා කරගන්න තියෙන සැලසුම් වලට මොනවද අපි කියන්නේ? අරමුණු හා පරමාර්ථ ළඟා කරගන්න මේ උපාය මාර්ග හා ප්‍රතිපත්ති සකස් කරන එකට අපි කියනවා ඒ සැලසුම් වලට මොනවද කියන්නේ? ක්‍රමෝපායක සැලසුම්. ක්‍රමෝපායක සැලසුම් වලට අපි කියනවා මේ අරමුණු සහ උපාය මාර්ග ළඟා කරගන්න හදන සැලසුම්. අරමුණු හා උපාය මාර්ග ළඟා කර ගැනීමට සකස් කරන සැලසුම් වලට අපි කියනවා ක්‍රමෝපායක සැලසුම්. ඒ වගේමයි අර වෙනස් වෙන්නේ නැති කියනනේ ආයතනයේ නීති සම්බන්ධ කටයුතු වලට අපි කියනවා ස්ථාවර සැලසුම් කියලා. 44 මහවැලි සංවර්ධන අධිකාරියේ පරිපාලන ව්‍යුහය සැලසුම් කිරීමේදී වැදගත් වන කරුණු දෙකක්. එකක් තියෙනවා ප්‍රශ්නෙම. තියෙන බලන්න. එකක් තමයි මොකද? අවශ්‍ය අංශ හඳුනා ගැනීම. අවශ්‍ය අංශ හා ශාඛා හඳුනා ගැනීමනේ. ඊළඟට මේකක් අවශ්‍ය අංශ හා ශාකා පිහිටවීම මේ ගැන අවධානය යොමු කරන්න ඕනේ. ඊළඟට සැලසුම් කරන්නේ වැදගත් කරුණ දෙක. අනික තමයි අංශ හා ශාකා සඳහා සේවකයන් බඳවා ගැනීම. ඒ ගැන අවධානය යොමු කරන්න ඕනේ මේ කරුණ දෙක සම්බන්ධයෙන්. පරිපාලනයේ සැලසුම් කිරීමේදී එකක් තමයි අවශ්‍ය අංශ හා ශාකා පිහිටවන්න ඕනේ. ඒව හඳුනගෙන පිහිටවන්න ඕනේ. ඊට පස්සේ හඳුනාගත් අංශ සහ ශාකා සඳහා සේවකයන් බඳවා ගැනීම සිද්ධ කරන්න ඕනේ. 45 මහවැලි සංවර්ධන අධිකාරියේ සැලසුම් අසාර්ථක වීමට ආයතනයේ අභ්‍යන්තර පරිසරයෙන් එළවිය හැකි බලපෑම් දෙකක්. කියන්න බලපෑම් දෙකක්. ඇතුලෙන් එන්න පුළුවන් අභ්‍යන්තර පරිසරය කියන්නේ කවුද? අභ්‍යන්තර ආයතනය ඇතුලේ වැඩ කරන අයනේ. බාහිර පරිසරය කියන්නේ බාහිර පාර්ශවය. ආයතනයට මැදිහත් වෙන බාහිර පාර්ශවයන් තමයි. බාහිර පරිසරය කියන්නේ අභ්‍යන්තර පරිසරය කියන්නේ ආයතනය ඇතුළේ ඉන්න අය. මොනවද ආයතනයේ? ඒක වැඩ වර්ජන උද්ඝෝෂණ. ඔව්. වැඩ වර්ජන හා උද්ඝෝෂණ එකයි. තව අභ්‍යන්තර පරිසරයෙන් ඉන්න පුළුවන් ගැටලු මොනවද? ඔව්, විනය ගැටලු. විනය ගැටලු. හරි. ඒක තමයි මටත් ගන්න ඕන උත්තරේ. මේක වැඩ වර්ජන හා උද්ඝෝෂණ ඍජුවම දීලා තියෙනවා. හැබැයි විනය ගැටලු ඍජුවම දීලා නැහැ. හැබැයි විනය මැනවින් ගොඩනගන්න ඕනේ කියලා තියෙනවානේ. විනය මැනවින් ගොඩනගන්න නීති සකස් කරන්න ඕනේ කියලා තියෙනවා. එහෙනම් අනාගතයේදී එන්න පුළුවන් එකක් තමයි වැඩ වර්ජන හා උද්ඝෝෂණ. වැඩ වර්ජන හා උද්ඝෝෂණ කියන්නේ විනය විරෝධී ගැටලු නෙමෙයිනේ. ඒකට අයිතියක් තියෙනවා අපිට. අපේ ආයි මොකද්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව වැඩ වර්ජන හා උද්ඝෝෂණ සිද්ධ කරන්න අයිතියක් තියෙනවා. එතකොට ඒක තමයි එකක්. අනික තමයි අනිත් එක ඍජුවම දීලා නැහැ. හැබැයි විනය ගැටළු වෙන්න පුළුවන් අනාගතයේදී. ඒක නිසා මේ ක්‍රියාමාර්ග කරගෙන තියෙනවානේ. විනය මැනවින් ගොඩනැගීමට උපාය මාර්ග සකස් කරනවා කියලා. ඒක එතකොට ඍජුවම නැහැ. ඒක අපි අඳුරගන්න ඕනේ. විනය ගැටළු අනාගතයේදී එන්න පුළුවන්. එතකොට අභ්‍යන්තර පරිසරයෙන් එන්න පුළුවන් බලපෑම් දෙක තමයි එකක් වැඩ වර්ජන හා උද්ඝෝෂණ, අනිත් එක විනය ගැටලු. බලපෑම් දෙකක් තමයි විනය විරෝධී ක්‍රියාකාරකම් වෙන්න පුළුවන් අනාගතයේදී. ඊළඟ එක මේ රක්ෂණ ආයතනක්. මේකට ලකුණු 40ක් නේ, ලොකු ලකුණු ප්‍රමාණයක් හිමි වෙනවා මේක. එතකොට මේකෙදි පළවෙනි එක මේකෙ තියෙන මොකක්ද? ඒ කියන්නේ මේ ආයතනය සම්බන්ධයෙන් පුවත්පත් වාර්තාවක් නිකුත් කරලා තියෙනවා. ඒ කියන්නේ කලින් හිටපු පාලන අධිකාරිය ඉතා හොඳයි නේද? හොඳයි කියලා තියෙනවා. ඒ කාලේ ලාභාංශ ගෙවලා තියෙනවා භාණ්ඩාගාරයට. ඵලදායිතාව ඉහළයි. ව්‍යාපාරික විශිෂ්ටතා සම්මානයක් හිමි කරලා තියෙනවා. ඊළඟට සේවක සුභසාධක සම්බන්ධය හොඳ එකක් තිබිලා තියෙනවා. හැමදේම කියන්නේ හොඳට තිබිලා තියෙනවා. හැබැයි තීරණ ගන්න ක්‍රියාවලියේදී එකිනෙකාගේ අදහස් වලට ගරු කරලා තියෙනවා. ඒ වගේ දේවල් තමයි ඒ ආයතන දිග තියෙන. හැබැයි පාලනාධිකාරිය වෙනස් වෙලා තියෙනවා. වෙනස් වුණාට පස්සේ මොකද වෙලා තියෙන්නේ? අර ඉහත තිබ්බ මේ ලාභාංශ ඒවා අකර්මණ්‍ය වෙලා තියෙනවා නේද?
ඊළඟට ඒගොල්ලන්ට කැමති කැමති විදිහට සේවකයෝ බඳවගෙන තියෙනවා. කැමති අයට උසස්සීන් දීලා තියෙනවා. ඒ වගේ ගැටලු ඉදිරිපත් වෙනවා කියනවා. ඒ කියන්නේ කැමති කැමති අයට උසස්සීන් දෙන එකට අපි මොකද්ද කියන්නේ? ඒ කියන්නේ නිවැරදි ක්‍රමවේද නෙමෙයි කැමති අයට. ඒකට මොකද්ද අපි කියන්නේ? අර මට ඒක එකපාරට ඔළුවට එන්නේ. අපි යම් පුද්ගලයා ගැන විශේෂ ප්‍රෙෆරන්සස් නේ ඒකේ සිංහල වචනේ මොකද? මොකද සිංහල වචනේ? අධිකාරීවාදය නෙමෙයි. අපි ඒ කියන්නේ දැන් දෙන්නෙක් ඉන්නවනේ, එක්කෙනෙක් එක විදිහට සලකනවා, අනිත් කෙනාට තව විදිහ සමානාත්මතාවක් නෙමෙයි. මොකද අපි ඒ කියන්නේ එක්කෙනෙක් ගැන අපි විශේෂ අවධානය යොමු කරනවා. මොකද ඒකට කියන්නේ කියන්න බලන්න. ඒක තොලොවෙන්නේ ඔලුවට එන්නේ පක්ෂපාතී භාවයනේ. පක්ෂපාත වැඩි කැමැත්ත අපි කියන්නේ, වැඩි සැලකිල්ල ඒ වගේ. ඔතේ ඒ වගේ ඒවා තියෙනවානේ මේ ආයතනයේ. දැන් නිවැරදි ක්‍රම වේදයක් නෙමෙයි තියෙන්නේ. හිතවතුන්ට විතරයි වරප්‍රසාද නම්මනක් දෙන්නේ. බලමු අපි. පහසුකම් හා සේවා සමාගමේ වර්තමාන හා පෙර පාලනාධිකාරීන් තුළ දක්නට ලැබෙන නායකත්ව ශෛලීන් සංසන්දනාත්මක විස්තර කරන්න කියන්න බලන්න. විතර මේ වගේ එකදී අපි සංසන්දනාත්මක විස්තර කිරීමක් කරපුවාම ඇති පොඩි විස්තර කිරීමක් ලොකුවට අවශ්‍ය වෙන්නේ නැහැ. මොනවද කලින් තිබිලා තියෙන තත්ත්වය කොහොමද? කලින් සහභාගීත්ව නායකත්ව ශෛලියක් නේ. සහභාගීත්ව මෙතන එක තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී මේක දීලාම තියෙනවා. කලින් ප්‍රජාතන්ත්‍රවාදී පාලන රටාවක් තමයි තිබිලා තියෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී පාලන රටාවක්. ප්‍රජාතන්ත්‍රවාදී පාලන රටාවක් කියන්නේ මොකද්ද? අනිත් අයගේ අදහස් වලට මතවලට අවධානය යොමු කරලා කටයුතු කරන එක. ඒතකොට මේක ඔයාලා චුට්ටක් විස්තර කරන්න. කොහොමද විස්තර කරන්න? කියන්න මොනින්ද? ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් කියන්නේ මොකද්ද? නායකත්ව ශෛලියක් කියන්නේ මොකද්ද? කියන්න බලන්න. කියන්න බලන්න. ප්‍රජාතන්ත්‍රවාදී නායකෙක් කියන්නේ කවුද? නායකත්ව ශෛලියක්. කියන්න බලන්න. ඒ කියන්නේ තම මතයන් මෙන්ම අනිත් අයගේ මතයන්ට සියලු දෙනාගේ අදහස් විමසා සාමූහිකව ක්‍රියා කරන්න. එතකොට ඒ ගැන පොඩි විස්තරයක් කරන්න උදාහරණත් එක්ක. මොනවාද උදාහරණ? මෙතන තියෙනවානේ ඉස්සර මොනවද කරලා තියෙන්නේ. මේ සේවක අදහස් සබා ගනිමින් තීරණ ක්‍රියාත්මක කරලා තියෙනවා. මේකෙම උත්තරේ තියෙනවා. ඔයාලට ඒක විස්තර කරන්න ඔයාලා ගොජිනේ. ඊළඟට එම තීරණ ක්‍රියාත්මක කිරීමේදී සාමූහික වගකීමක් දැරීම, එම තීරණ ඉහළ ගුණාත්මක භාවයක් තිබීම, සාමූහික වගකීමක් පාලන මණ්ඩලය තුළ තිබීම වැනි ඒවා තිබිලා තියෙනවා මේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන රටාව තුළ. ඒතකොට ඒකේ ප්‍රතිඵලයක් විදිහට මොකද වෙලා තියෙන්නේ? සේවක අභිප්‍රේරණයක් වෙලා තියෙනවා නේ. සේවක සුබ සාධනයන් තිබිලා තියෙනවා, සේවක දුක්ගැනවිලි විමසලා තියෙනවා, ඒවට යාන්ත්‍රණ තිබිලා තියෙනවා. ඊළඟට ඉහළ ලාභාංශ ලබාගෙන තියෙනවා, ඵලදායිතා වර්ධනය, විශිෂ්ටතා සම්මානක් දිනාගෙන තියෙනවා. ඒ මේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමේ ප්‍රතිඵල විදිහට. එතකොට ඒ ටික ඒ උදාහරණක් දාලා මේ කතා කරපු උදාහරණ දාලා මේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන සයිය පොඩ්ඩක් විස්තර කරන්න. ඊට පස්සේ පසුව තිබිලා තියෙන මොකක්ද? ඊළඟට තිබිලා තියෙන පස්සේ අධිකාරීවාදී. නැත්තම් මේකේ ඍජුවම උත්තරේ දීලා තියෙනවා මොකක්ද? බලවාදීනේ, බලවාදී නායකයි. ඒතර බලවාදී නායකෙක් අපි මේකට කියනවා. නැත්නම් ඒකාධිපති නායකෙක්, නැත්නම් අධිකාරීවාදී නායකෙක්. අධිකාරීවාදී නායකෙක්, බලවාදී නායකෙක්, එහෙම නැත්නම් ඒකාධිපති නායකෙක් කියලා කියන්න පුළුවන්. ඒතකොට ඒකාධිපති නායකෙක් කියන්නේ කවුද? ඒ කියන්නේ පොඩි විස්තරයක් කරන්න. ඒ කියන්නේ මතයන් පිළිගන්නේ තමන්ගේ අභිමතය අනුව කටයුතු කරනවානේ. අනිත් අයගේ අදහස් ගන්න තමාගේ අභිමතය පරිදි
කටයුතු කරනවා. එතකොට ඒ වෙන්න පුළුවන් දේවල් මෙතන තියෙනවානේ. ඒ කියන්නේ සේවක අභිප්‍රේරණයක් වෙන්නේ නැහැ, නිලධාරීන්ගේ දුක්ගෙනවිලි හොයන්නේ නැහැ, ඊළඟ ආයතනය පරිපාලන දුර්වල වෙනවා. එතකොට සුබ සේවක සුබ සාධනෙ නොසලකා හරිනවා. තව සේවක දුක්ගෙනවිලි ඉදිරිපත් කරන්න කෙනෙක් නැහැ, සේවක වරප්‍රසාද අහිමි වෙනවා. ඊළඟට අර ගැටිකමනේ අපිගේ ප්‍රෙෆරන්සස් එක, يعني දැඩි පක්ෂග්‍රාහීත්වය, තමන්ගේ කැමැති අය විතරක් වරප්‍රසාද වරදාන දෙනවා, අනිත් අයව මොනවාද අයිතිවාසිකම් උල්ලංඝනය කරනවා. එතකොට ඒ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. මේ අනිත් නායකත්ව ශෛලිය තුන. එතකොට ඒ වගේ කරුණු දාලා උත්තරේ ලියන්න. 47. පහසුකම් හා සේවා සමාගමේ පෙර තිබූ පාලනාධිකාරිය තුමින් ස්ථාපිත වී තිබූ සමාගමේ කාර්යාලය වැඩි පරිසරයේ ස්වභාවය කියන්න බලන්න. කවින් කොහොමද මේ වැඩ පරිසරය තිබුණා දෙන්නේ, මේක විස්තර කරන්න. මොනවද තිබුණා දෙන්නේ වැඩ පරිසරය කොහොමද? අරමුණු හා පරමාර්ථ ළඟා කරගෙන තියෙනවානේ. අරමුණු හා පරමාර්ථ ළඟා කරගෙන තියෙනවා. තව මේ භාණ්ඩාගාරයේ ලාභ උපයලා තියෙනවා. ඒ කියන්නේ අරමුණු හා පරමාර්ථනේ ලාභ හා ලාභ උපයලා තියෙනවා නේද? ඊළඟට ඵලදායිතා මේ සම්මාන හැම නැත්නම් ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන ලැබිලා තියෙනවා. තව මොනවද? ඉලක්ක ළඟා කරගෙන තියෙනවා. මේ ලාභය කියන වගේ වමනවාද? ඉලක්කනේ කෙටි කාලින දේවල් තමයි ලාභය කියන්නේ. කෙටි කාලින ඉලක්ක ලාභාංශ කියලා. එතකොට මේ ඵලදායිතා වර්ධනය ඒ වගේ වට අපි කියනවා ඉලක්ක. එහෙම නැත්නම් අරමුණු. ඊළඟට අරමුණු. එතකොට ව්‍යාපාරික විශිෂ්ට සම්මානයක් ලැබෙන එක ඒකත් මනින්න පුළුවන්. ඒකට අපි කියනවා ඉලක්කයක්. එහෙම නැත්නම් ඉලක්ක විදිහට අපිට සලකන්න පුළුවන්. ඊළඟට වැඩදායි වැඩ පරිසරයක් බිහිවීම සිද්ධ වෙලා තියෙනවා. තව මොනවද? විධිමත් සේවක බඳවා ගැනීම සිදු වෙලා තියෙනවා. තව මොනවද? නියම මාණ්ඩලීකරණයක් තිබිලා තියෙනවා නේ. නියම මාණ්ඩලීකරණයක් තිබිලා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? හොඳ මානව සම්පත් කළමනාකරණයක් තිබිලා තියෙනවා නේ. සේවක සුබ සාධකය සලකලා තියෙනවා නේ. විධිමත් සේවක බඳවා ගැනීම සිද්ධ කරලා තියෙනවා. ඒකට ඒ වගේ තව සේවක අභිප්‍රේරණය, සේවක අභිප්‍රේරණය සිද්ධ වෙලා තියෙනවා නේ. නියමිත පරිදි උසස් සීන් දීලා තියෙනවා. සේවක සුබ සාධනයේ සේවක දුර්ගණයේ බලලා තියෙනවා. ඒ වගේ දේවල් තිබිලා තියෙනවා. තව සේවක සුබ සාධන මොනවාද? ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් පවත්වා කරලා ගිහින් තියෙනවා. තව සේවක අයිතීන් ආරක්ෂා කරලා තියෙනවා. සේවක වරප්‍රසාද ආරක්ෂා වෙලා තියෙනවා. තව මොනවාද? තව මොනවාද වගේ තියෙනවා? නිදහස් වැඩ පරිසරයක් තිබිලා තියෙනවා. නිදහස් වැඩ පරිසරය ඔය වගේ ඒ මේකේ තියෙන ටිකම විස්තර කරලා ලියන්න ඔයාලගේ වචනේ. වැඩ පරිසරයේ ස්වභාවය, ඒ කියන්නේ නිදහස් පරිසරයක් ඔය අපි කතා කරපු ටික චේන් තියෙන ටික ඔයාලගේ වචනේ ලියන්න. 48. එම කාර්යාලයේ වැඩි පරිසරයේ ගොඩනැගීම කෙරෙහි බලපෑ සාධක කවරේද පැහැදිලි කරන්න. මෙම කාර්යාලයේ වැඩි පරිසරයේ ගොඩනැගීම කෙරෙහි බලපෑ සාධක මොනවාද කියන්න බලන්න. මොකක්ද වැඩ පරිසරයේ තිබෙන්නේ සාධක? එකක් තමයි ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් ප්‍රවර්තනය කිරීම. තව තීරණ ගැනීම. මොකද්ද? නිවැරදි තීරණ ගැනීම. නිවැරදි තීරණ ගැනීම. තව තීරණවල ගුණාත්මක බවනේ. තීරණවල ගුණාත්මක බව මාණ්ඩලීකරණය. ඒ කියන්නේ සේවක සුබ සාධනය. සේවකයන් ගැන හිතලානේ විධිමත් මානව සම්පත් කළමනාකරණයක් තිබිලා තියෙනවානේ. විධිමත් මානව සම්පත් කළමනාකරණයක් තිබිලා තියෙනවා. සමාජවාදී නායකත්වය. ඔව්, ප්‍රජාතන්ත්‍රවාදී නායකත්වයක්, සාමූහිකත්වය. ඒකට ඒ වගේ ටිකක් ඔයාලා ලියන්න. 43. පහසුකම් හා සේවා සමාගමේ නව පාලනාධිකාරියේ ක්‍රියාපිළිවෙත තුළින් සමාගමට සිදුවිය හැකි අහිතකර ප්‍රතිඵල මොනවද? සමාගමට වෙන්න පුළුවන් අහිතකර ප්‍රතිඵල කියන්න බලන්න. සමාගම බංකොලොත් සමාගම බංකොලොත් වෙනවා. කියන්නේ අපේක්ෂිත අරමුණු සහ මොනවද පරමාර්ථ වලට ළඟා වෙන්න බෑ. ඊළඟට
මොනවද ඔය උඩ කේස් වලින් උත්තර ගන්න පුළුවන් මොකද සමාගට වෙන්න පුළුවන් අයහපත් දේවල් මොනවද බංකොලොත් තියෙන ඊළඟට සේවකීන් අර මේ අයින් වෙනවා. ඔ සේවකයන් ඉවත් වෙනවා නැත්නම් අභ්‍යන්තර පරිසරයේ ඉන්න පුළුවන් මොනවද ගැටලු මොනවද උද්ඝෝෂණ වැඩ වර්ජන. වැඩ වර්ජන උද්ඝෝෂණය එන්න පුළුවන් ඊළඟට අවිධිමත් සංවිධාන මෙහෙම එන්න පුළුවන් අවිධිමත් සංවිධාන අපි කතා කරේ කලින් විධිමත් නැති අවිධිමත් සංවිධාන බිහි වෙනවා මොකද විධිමත් සංවිධාන කප්පාදු කරනවා නේ එහෙනම් අවිධිමත් සංවිධාන බිහි වෙනවා අරගල කාර්යක්ෂමතාව අඩු වෙනවා තව විනය විරෝධී ගැටලු වෙන්න පුළුවන් ඊළඟට සේවක නොසන්සුන්තාව සේවක අභිප්‍රේරණය අඩු වෙලා කාර්යක්ෂමතාව අඩු වෙන්න පුළුවන් තව ඇතිවිය හැකි තර්ජන මොනවද මේ උඩ ඒ වගේ ගන්න පුළුවන් වැඩ වර්ජන උද්ඝෝෂණ සල් අවිධිමත් සංවිධාන බිහිවීමනේ අවිධිමත් සංවිධාන බිහිවීම ඒ වගේ දේවල් අපිට හිතලා ලියන්න පුළුවන් නේ විශාල ප්‍රමාණයක් හිතලා ලියන්න හැකියාවක් තියෙනවා සිදු හැකි අහිතකර ප්‍රතිඵල විවේචනාත්මක විස්තර ගන්න ඒවා අතර ඔයාලා විස්තර කරලා ලියන්න ඒවා සාමාන්‍ය දැනුමින් අපිට ලියන්න පුළුවන් ඊළඟට 50 එක තමයි වැදගත් වෙන්නේ මොකද වාර්තාවක් ලියන්න වාර්තාවක් කොහොමද වාර්තාවක් කියන්නේ මේ සූර්ය පුවත්පතේ තමයි මේ වාර්තාව පළවෙලා තියෙන්නේ අකාර්යක්ෂමයි ඒ ආයතනය එහෙම කියන. එතකොට අපිට එකපාරටම එහෙම කියන්න බෑනේ. එහෙනම් මොකක්ද කරන්න ඕනේ? ලේකම්වරයා තීරණයක් ගන්නවා. මොකක්ද? සහකාර අධ්‍යක්ෂකවරයාට මේ පිළිබඳව විමර්ශනයක් කරන්න. අමාත්‍යාංශ ලේකම්වරයා සහකාර ලේකම්වරයෙක්ව පත් කරනවා මේ පත්‍රයේ තියෙන වාර්තා පිළිබඳව විමර්ශනයක් කරන්න. එතකොට මේ විමර්ශන වාර්තාව පිටුපත් කරන්න කියලා ඔයාට කියනවා. ඔයා තමයි දැන් සහකාර අධ්‍යක්ෂවරයා. කොහොමද දැන් විමර්ශන වාර්තාවක් පිටුපත් කරන්නේ? කියන්න බලන්න. කොහොමද විමර්ශන වාර්තාවක් පිටුපත් කරන්නේ? කියන්න ඉක්මනටම කතා කරගෙන යා. කියන්න බලන්න. මුලින්ම නම සහ තනතුර. ඔයාගේ නම සහ තනතුර. අපි ගමු. දැන් ඔයා තමයි සහකාර අධ්‍යක්ෂ ගගන දුලංජන කමාවක් මේ වම් පැත්තෙන් තමයි මේ කොලේ නම් වම් පැත්තේ තමයි ලියාගෙන යන්නේ සහකාර අධ්‍යක්ෂ මොකක්ද අමාත්‍යංශය මේ වාර්තාව ලියන කෙනාගේ මොකක්ද මේ අමාත්‍යංශය දීලා තියෙනවද නෑ නේද කියන්න බලන්න අමාත්‍යංශයක් නැහැ නේ මොකක්ද මේ කේස් එකට සම්බන්ධ මොකක් කර කියන්නේ අමාත්‍යංශික නම මේ කේස් එකට සම්බන්ධ මොකක්ද අමාත්‍යංශික කර්මාන්ත අමාත්‍යංශික කියනවා කර්මාන්ත අමාත්‍යංශික කර්මාන්ත අමාත්‍යංශ. එතකොට ඔයා තමයි ඔයාලා මේවා බොරු ඒවා දාන්න හරි විස්තර නැත්තම් හිර සම්බන්ධක මුලින්ම වාර්තාව ලියන කෙනාගේ නම සහ නම තනතුර ලියන්න ඕනේ. ඊළඟට දිනේ වාර්තාව ලියන දිනේ මේ වම් පැත්තෙන් තමයි ලියාගෙන යන්නේ පොතේ හරි කොලේ 2024 අස්සම් කරන දිනේ. තව 2.5 sorry 5 එක තමයි ඊළඟට වාර්තාව කාටද ඉදිරිපත් කරන්නේ කාටද ඉදිරිපත් කරන්නේ මේකක්ද මේකක් මේකම් මොන ලේකම්ද කර්මාන්ත අමාත්‍යංශ මේකම් කර්මාන්ත අමාත්‍යංශේ එතකොට මුල් ටික හරි මුලින්ම ඔයාගේ නම තනතුර කර්මාන්ත අංශේ නෙමෙයි අමාත්‍යංශේ කර්මාන්ත අමාත්‍යංශේ දිනය කාටද වාර්තාව ඉදිරිපත් කරන්නේ ලේකම් කර්මාන්ත අමාත්‍යංශේ ඔය තමයි වාර්තාවේ මුල් ටික ඊළඟට
ලියන කෙනාගේ විස්තර දැම්ම, දිනිය දැම්ම, ඊළඟට මොකක්ද? අපි ලියුමක් ලිව්වත් ඊළඟට මොකක්ද දෙන්නේ? මාතෘකාවනේ. මාතෘකාව. මාතෘකාවක් කියන්න බලන්න. සුදුසු. කියන්න බලන්න මාතෘකාවක්. පහසුකම් හා සේවා සමාගමේ සම්බන්ධයෙන් සුරිය පුවත්පතේ පළ වූ වාර්තාව සම්බන්ධයෙන් වූ විමර්ශනය. මේක අපි මේක කරන්නේ නිකම් විමර්ශනයක් නෙමෙයි, සුලිය පුවත්පතේ පළ වූ වාර්තාවෙන් ද නේද? එහෙනම් ඒක ගැන ස්පෙසිෆයි කරන්න ඕනේ. මේ වාර්තාව කරන්නේ මොකද්ද? පහසුකම් හා සේවා සමාගම සම්බන්ධයෙන් සුලිය පුවත්පතේ පළ වූ වාර්තාව සම්බන්ධයෙන් වූ විමර්ශනය, නැත්නම් විමර්ශන වාර්තාව. පහසුකම් හා සේවා සමාගම සම්බන්ධයෙන් සුලිය පුවත්පතේ පළ වූ වාර්තාව සම්බන්ධයෙන් වූ විමර්ශන වාර්තාව කියලා මාතෘකාව ලියලා යටින් ඉරක් අඳින්න. මෙතනින් මාතෘකාව ලිව්වා යටින් ඉරක් ඇඳලා. මාතෘකාව කියලා ලියන්න ඕනේ, මාතෘකාවේ නම ලිව්වා යටින් ඉරක් ඇඳලා. ඔන්න මාතෘකාව ලිව්වා. ඊළඟට මොකද්ද? ඊළඟට ඊළඟ මොකද්ද තියෙන්න ඕනේ? අපිට නිකම් වාර්තාවක් කියන්න පුළුවන්ද? බෑනේ. බලය පැවරීමක් තියෙන්න ඕනේ. බලය පැවරීම. බලය පැවරීමක් තියෙන්න ඕනේ. එතකොට ඔයාට කවුද මේ යම් ලිපියකින් ඔයාට වාචිකව නෙමෙයි කියන්නේ, ඔයාට බලය පවරනවා විමර්ශනයක් කරන්න කියලා ඔයාව පත් කරනවා. එහෙනම් අපිට දාන්න පුළුවන් නේ. කවුද? කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් වරයා විසින් දැන් ඡේද වෙන් කරන්නේ නැහැ නේද? මෙතනට එක කියලා දාන්න. එක බලය පැවැරීම, ඒ කියන්නේ එකම මාතෘකාව. කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් විසින් අංක දෙක මේ වගේ දරණ 2024.10 දිනැති ලිපිය මගින් කියලා බලය පැවරීම කරන්න. මට බලය කියන්නේ බලය පවරන්න ඕනේ ලේකම්වරයා. ඒ බලය පැවරීම හම්බුනේ කොහොමද කියලා කියන්න. කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් විසින් අංක ලිපිය අංකයේ දරණ 2024.10 දෙනදී ලිපිය මගින් ලබා දී ඇති බලතල අනුව විමර්ශනය සිදු කරන ලදී. විමර්ශනය සිදු කරන ලදී. මේ තමයි බලය පැවරීම. අනිවාර්යෙන් බලය පැවරීමක් සිද්ධ වෙලා තියෙන්න ඕනේ විමර්ශනය කරන්න. කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් විසින් අංක දරණ දිනට ලිපිය මගින් ලබා දී ඇති බලතල අනුව විමර්ශනය සිදු කරන ලදී. එන්න බලය පැවරුවා. ඊළඟට බලය පැවරී දෙක මොකද්ද? විමර්ශනයේ මොකක් කරලා ලියන්නේ? අරමුණු. විමර්ශනයේ අරමුණ. විමර්ශනයේ අරමුණ මොකක්ද? අරමුණ තමයි මාතෘකාවෙත් තියෙනවා. මොකද්ද විමර්ශනයේ අරමුණ? මේ විමර්ශනය කරන්නේ සුලිය පුවත්පතේ පළ වූ වාර්තාව. ඔව්, ඒක ටිකක් ස්පෙසිෆයි කරන්න ඕනේ. අරමුණක් ස්පෙසිෆයි වෙන්න ඕනේ. මොකක්ද? කොහෙද? පහසුකම් හා සේවා සමාගම සම්බන්ධෙන්නේ. පහසුකම් හා සේවා සමාගමේ වත්මන් තත්ත්වයේ සම්බන්ධයෙන් සූර්ය පුවත්පතේ පළමු වාර්තාව සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීම තමයි මේකේ අරමුණ වෙන්නේ. එහෙනම් විමර්ශනයේ අරමුණත් හරි. ඊළඟට විමර්ශනයේ ස්වභාවය. විමර්ශනයේ ස්වභාවය කොහොමද විමර්ශනය කරන්නේ? කොහොමද විමර්ශනය කරන්න පුළුවන් ආකාර? එකක් පුළුවන් ස්ථානීය පරීක්ෂාවක් කරන්න. අනිවාර්යෙන් ඒ ආයතනයට යන්න ඕනේ. මොනවාද ස්ථානීය පරීක්ෂාවක් සිදු කිරීම? තව තව මොනවද? ස්වභාවය
ගිණුම් වාර්තා පරීක්ෂාව දැන් අලාභ වෙලා තියලා තියෙනවා. ගිණුම් වාර්තා පරීක්ෂාව, ගිණුම් වාර්තා ඇයි අලාභ වෙලා තියලා තියෙන තියෙනවා තව. ගිණුම් වාර්තා පරීක්ෂාව වෙනත් ලිපි ලේඛන ෆයිල්, ලිපි ගොණු, ලිපි ලේඛන පරීක්ෂාව ඇයි බඳවා ගැනීමේ ගැටලු තිබිලා තියෙනවා. ඒතකොට ඒ වගේ දේවල් තව මොනවද පුළුවන් පරීක්ෂණය කරන්න? ස්වභාවය තව කොහොමද? ගිහිල්ලා ස්ථානීයව පරීක්ෂාවක් කරන්න පුළුවන්, ඊළඟ ගිණුම් වාර්තාවක්, ලිපිගනු පරීක්ෂා කරන්න පුළුවන්. තව සේවකයන්ගෙන් වාචික සාක්ෂි ගන්න පුළුවන්, සේවකයන්ගේ වාචික සාක්ෂි, වාචික හෝ ලිඛිත සාක්ෂි ගන්න පුළුවන්. වාචික ලිඛිත සාක්ෂි ගන්න පුළුවන් සේවකයන්ගේ. දැන් සේවකයන්ට ගැටලු තියෙනවනේ, එතකොට ගන්න පුළුවන්. තව මොනවද අපිට පුළුවන් නම්? පුවත්පතේ, පුවත්පත් සමාගම ගිහිල්ලා සාකච්ඡා කරන්න පුළුවන්. ඒගොල්ලෝ කැමති නම් පරීක්ෂණයේ ස්වභාවය විදියට පුවත්පත් සමාගමේ අදාළ වාර්තාව ලියපු ඒ නිලධාරිය සමග අවශ්‍ය නම්, ඔහු කැමැත්තක් දක්වනවා නම් සාකච්ඡාවක් කරන්න පුළුවන්. ඒව තමයි පරීක්ෂණයේ විමර්ශනයේ ස්වභාවය. විමර්ශනයේ ස්වභාවයට ඒවකට ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි කොහොමද කරන්නේ කියන එක ස්වභාවය කියන්නේ. ස්ථානීය පරීක්ෂණයක් අනිවාර්යෙන් කරන්න ඕනේ, ගිහිල්ලා බලන්න ඕනේ. ලිපි ලේඛන, ලාභාංශ අඩුවින ගිණුම්, ඊළඟට බඳවා ගැනීමේ ක්‍රමවේද පරීක්ෂාවක්, ඒ වගේ දේවල්, නිලධාරීන්ගේ සේවකයන්ගේ ලිඛිත සාක්ෂි, වාචික සාක්ෂි, අවශ්‍ය නම් මේ වාර්තාව ලියපු පුද්ගලයා කැමති නම් ඔහුගේ සාක්ෂි ලබා ගැනීම කරන්න පුළුවන්. ඊළඟට සාක්ෂි හා ලේඛන. සාක්ෂි හා ලේඛන අපිට නිකන් කියන්න බෑ. සාක්ෂි හා ලේඛන අපි පරීක්ෂා කරපු ලේඛනයක් ලියන්න ඕනේ. සාක්ෂි හා ලේඛන. එතකොට මෙතනින් ලියන්න පුළුවන් බඳවා ගැනීම, මොකක් හරි තනතුරට ඒවා ස්පෙසිෆයි කරලා ඔයාලා ලියන්න. කීපයක් ලියන්න විභාග දෙන. මොකක්ද ගිණුම් වාර්තාවනේ, වාර්ෂික ගිණුම් වාර්තාව. තව යම් පුද්ගලයෙක්ගේ නම දාලා ඔහු කැමති නම් නිලධාරිය ලබා දුන් වාර්තා සාක්ෂි, වාචික සාක්ෂි. තව බඳවා ගැනීමේ ක්‍රමවේදයට අදාළ යම් තනතුරක් ගිල උපදේශකනේ, උපදේශකවරුන් බඳවාගෙන තියෙනවානේ නිසි මේවෙකින් තොරව. තොරේ උපදේශකවරුන් බඳවා ගැනීමට අදාළ ලිපි ගොණුව, ඊළඟට යම් යම් පුද්ගලය ලබා දුන්න සාක්ෂි නම් වශයෙන් දාලා ඔයාලට විභාගේ ගොඩක් වෙලා මදිනේ. කීපයක් ලියන්න සාක්ෂියල ඒකන මොනවද ඔයාලා යොදාගත්තේ විමර්ශන වාර්තාව. ඊළඟට නිරීක්ෂණය වුණ කරුණු, නිරීක්ෂණය වුණ කරුණු මොනවද? නිරීක්ෂණ ඒ වූ කරුණු නැත්තම් නිරීක්ෂණ මොනවද කියන්න බලන්න. නිරීක්ෂණ මොනවද? නිරීක්ෂණ නිරීක්ෂණ තමයි අර වාර්තාවේ දීලා තියෙන කරුණු. ඒව ඇත්ත කියලා ඔයාලට උපකල්පනය කරලා දීලා තියෙනවනේ. එහෙනම් නිරීක්ෂණ මොනවද? ඔය ඡේදයේ තියෙනවා නිරීක්ෂණ ටික. මොකද ඒ වාර්තාවේ කරුණු ඇත්ත කියලා උපකල්පනය කරන්න තියෙනවා. මොනවද නිරීක්ෂණ බලන්න කියන්න කීපයක්. අවිධිමත් උසස්සීන් ලබා දීම. අවිධිමත් උසස්සීන් ලබා දීලා තියෙනවා. තව ලාභාංශ අඩු වෙලා පේනවනේ. ලාභාංශය අඩු වෙලා තියෙනවා. ඵලදායිතාව අඩු වෙලා තියෙනවා. ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන මෑත කාලීන වර්ධන නැහැ. නිරීක්ෂණ, ඊළඟට අවිධිමත් බඳවා ගැනීම, සේවක සුභ සාධනය නොසලකා හැරීම, සේවක දුක්ගෙන නොසලකා හැරීම, සේවක අයිතීන් කප්පාදු වෙලා තියෙනවා. ඊළඟට මොකද්ද? බලවාදී නායකයෙක් ලෙස තීරණ ක්‍රියාත්මක කරනවා. ඒ මේ මේකේ තියෙනවා. මේකෙම තියෙන ටික තමයි නිරීක්ෂණ කියන්නේ. ඒ කියන්නේ දකින්න පුළුවන් දේ. නිරීක්ෂණ කියන්නේ මොනවද? දකින්න පුළුවන් දේවල් අපිට. එතකොට මේක ප්‍රශ්නෙම දීලා තියෙනවා ඒවා නිවැරදි කියලා උපකල්පනය කරන්න කියලා පුවත්පත් වාර්තාවේ තිබ්බේවා. එහෙනම් ඒකේ තියෙන ගැටලු ටික, නිරීක්ෂණ ටික ලියන්න. ඊළඟට නිගමන. නිගමන මොනවද? නිගමන මේ ගැටලු නිසා ඇති වෙන්න පුළුවන් නිගමන මොනවද? අපි අර කලින් හඳුනාගත්ත මොකද ආයතනය බංකොලොත් වෙන්න පුළුවන්. තව අපි කලින් කතා කරා ගැටලු. ඒව තමයි අපේ නිගමන. ඇති විය හැකි ගැටලු නැත්තම් නිගමන. මේ නිරීක්ෂණය නිසා එන්න පුළුවන් නිගමන මොනවද? කාර්යක්ෂමතාව අඩු වෙන්න පුළුවන්. තව ආයතනය බංකොලොත් වෙන්න පුළුවන්. තව නිගමන අවිධිමත් සංවිධාන බිහි වෙන්න පුළුවන්. තව මොනවද? සේවක ගැටුම් ඇති වෙන්න පුළුවන්. තව
අපි කලින් කතා කරා මොනවද වෙන්න පුළුවන්. උද්ඝෝෂණ වැඩ වර්ජන ඇති වෙන්න පුළුවන්. තව මොනවද? ඒ වගේ කියන්නේ මේ මේ ගැටලු නිසා ඇති වෙන්න පුළුවන් දේවල් තමයි මේ නිගමන වලට, يعني නිගමන කියන්නේ අපි නිගමනය කරන ඒවානේ. එතකොට ඒ දේවල් අපිට ලියන්න පුළුවන් නිගමන. එතකොට නිරීක්ෂණය කරන නිගමන. ඒවත් කීපයක් ලියන්න ඔයාලා දින වෙලාවත් එක්ක. හත අවසානික නිර්දේශ. අනිවාර්යයෙන් නිර්දේශ ඉදිරිපත් කරන්න ඕනේ. නිර්දේශ. බලන්න නිර්දේශ ඉදිරිපත් කරන්න. ඔය දැන් ගැටලු හඳුනගත්තනේ අපි. මේ නිගමන වලින් ගැටලු හඳුනගත්තා, සාක්ෂි මේවා පරීක්ෂා කළා, දැන් ගැටලු හඳුනගත්තා. නිර්දේශ ඉදිරිපත් කරන්න ඕනේ විමර්ශන වාර්තාව. කියන්න බලන්න ඔයාලා ඉදිරිපත් කරන නිර්දේශ මොනවද? විනය පරීක්ෂණයක් සිදු කිරීම. විනය පරීක්ෂණයක් සිදු කරන්න. ඔව්. එකක් පුළුවන් නෑ. මූලික විමර්ශනයක් නේ. විනය පරීක්ෂණ කරන්න බෑ කිව්ව මොකද්ද? අර බඳවා ගැනීම ක්‍රමවේදය නිවැරදි නැති නිසා මොකද්ද කරන්න පුළුවන්? උසස් වීම ක්‍රමවේද විධිපන්න නිසා ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන්න පුළුවන්. තව මොනවද කරන්න පුළුවන්? අපි අර SLES දවසෙත් කතා කරා මොනවද? අමාත්‍යාංශය හරහා අභ්‍යන්තර විගණනයක්. අභ්‍යන්තර විගණනයක් සිදු කරන්න පුළුවන්. ඒතකොට සේවක නිසි පරිදි පඩිගෙවලා නැද්ද? උසස් වීම ක්‍රමවේද නිසි පරිදි ක්‍රියාත්මක කරලා නැද්ද? බඳවා ගැනීම ක්‍රියාවලිය නිසි පරිදි කරලා නැද්ද කියලා මොකක්ද කරන්න පුළුවන්? අපෙන් ඔඩිට් එක කරන්න. ඔව් ඔඩිට් එකක්. විගණනයක්, අභ්‍යන්තර විගණනයක් කරන්න පුළුවන්. තව ප්‍රගති සමාලෝචන රැස්වීම සංවිධානය කරන්න පුළුවන්. ඒ කියන්නේ කාර්ත වශයෙන් හරි මාසික වශයෙන් හරි ප්‍රගති සමාලෝචන. ප්‍රෝග්‍රස් රිවියු. දැන් ආයතනයේ ලාභාංශයලා බංකෘත් වේගෙන යනවනේ. ඒතර ප්‍රෝග්‍රස් රිවියු එකදී දැනගන්න පුළුවන් මේකට හේතු මොනවද මේ වෙලා තියෙන්නේ. අඩු වෙලා තියෙන. ඒතර ප්‍රෝග්‍රස් රිවියු මීටින් ප්‍රගති සමාලෝචන රැස්වීමක් සංවිධානය කරන්න පුළුවන්. කාර්තුම වශයෙන් හෝ මාසික වශයෙන්. තව විගණන කමිටු රැස්වීම සංවිධානය කරන්න පුළුවන්. විගණන කමිටු රැස්වීම. තව මොනවද ඔයාලා හිතන්නේ? අපිට මූලිකවම කරන්න පුළුවන් අමාත්‍යාංශයට ගෙන්නලා සාකච්ඡාවක් නේ. අදාළ නිලධාරීන් අමාත්‍යාංශයට ගෙන්නලා සාකච්ඡාවක් සිද්ධ කරන්න පුළුවන්. ඒ අදාළ නිලධාරී මණ්ඩලය ගෙන්නලා සාකච්ඡාවක් පවත්වන්න පුළුවන්. ඊළඟට පහළ කාර්ය මණ්ඩලය ගෙන්නලා සාකච්ඡාවක් කරන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් පවතින ගැටලු සම්බන්ධයෙන් මේ විදිහට අපිට නිගමන ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට විනය පරීක්ෂණයක් වගේ එකක් කරන්න නිගමන ඉදිරිපත් කරන්න බැ. ඒක ඊට කලින් අපි මූලික පරීක්ෂණ සිද්ධ කරලා තියන්න ඕනේ. එතකොට ඔයාලට නිර්දේශ කරන්න පුළුවන්ද මොකද්ද? මේ ප්‍රධානින්ව ඉවත් කිරීම. ඒ වගේ එක නිර්දේශ කරන්න පුළුවන්ද? බැ. බැනේ. ඔයාලා මොකද සහකාර ලේකම්වරයෙක් නේ. සහකාර ලේකම්වරයෙක් තමයි යවන්නේ. එතකොට ඔහුට නිර්දේශ කරන්න බෑ මේ මේ නිලධාරීන්ව මේ මොකද සේවයෙන් ඉවත් කළ යුතුයි නැත්නම් මාරුවීම් කරන්න ඕනේ නිලධාරීන්ව. මොකද සභාපති අනිත් එකේ සභාපතිවරයා සම්බන්ධයෙන් පරීක්ෂණය කරන්න ඉහළ නිලධාරී මණ්ඩලය සම්බන්ධයෙන් තමයි කටයුතු කරන්නේ. එතකොට ඔවුන්ව මාරු ස්ථාන මාරු කරන්න නැත්නම් සේවය ඉවත් කරන්න නැත්නම් නව සභාපතිවරයෙක් පත් කර යුතුයි කියලා වගේ නිර්දේශ ඔයාලා ලියන්න එපා. ඒවා සහකාර ලේකම්වරයෙක් විදිහට ගැලපෙන්නේ නැහැ. ඔන්න ඔයාලා අධ්‍යක්ෂ මට්ටමේ විදිහට ඔයාලා මේ වාර්තාව සැකසුවා නම් ඒ වගේ තැනකදී ඔයාලා ඒ වගේ නිර්දේශ ඉදිරිපත් කරාට කමක් නැහැ. එතකොට මේ වගේ එකදී ඔයා සහකාර ලේකම්වරයෙක් මට්ටමින් විතරන්නේ. එතකොට ඉහළ ප්‍රධානින් ගැන කරන්නේ ආයතන ඉහළ කළමනාකාරීත්වයට සම්බන්ධ තමයි කටයුතු කරන්නේ. එතකොට ඒ වගේ නිර්දේශ ලියන්න එපා. මොකද මේ පැහැදිලිනේ. එතකොට අර බැරෑරුම් තත්ත්වයේ නිර්දේශ ඉදිරිපත් කරන්න එපා ඔයාගේ මට්ටමට ගැලපෙන්න. එතකොට වார்த்தාවක් සාමාන්‍ය මේ වගේ කරුණ වලින් තමයි තියෙන්නේ. මේකේ පොඩි පොඩි වලට වුණා වෙනස්කම් කරන්න පුළුවන්. ස්ථානය මොකක්ද ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඇතුලේ පොඩි පොඩි සාමාන්‍ය බේසික් එක තමයි මේ ටික. එතකොට උනම් ගැටලු හැබැයි නිරීක්ෂණය නිගමන යටතේ ගැටලු ලියන්න පුළුවන් නැත්තම් ඔයාට මම ගැටලු කියලා මාතෘකාවක් දාලා හඳුනාගත් ගැටලු මොනවද ආයතනය කියලා ඒකත් විස්තර කරන්න පුළුවන්. ඒකට ගැටලු තියෙන්නේ ඔයාලගේ විභාගෙදි නම් ඔයාලගේ ටයිම් එක වැඩි පුළුවන් තරම් කෙටි කරලා තමයි ලියන්න වෙන්නේ. පැය 3යි තියෙන්නේ.
ඒක නිසා වාර්තාවක් ආවොත් අපිට වැඩි විස්තර ලියන්නම් වෙන්නේ ටක්ටක් දාලා මේ වගේ යම් තාක් දුරට ලියාගත්ත ප්‍රමාණවත් අවසානයේ මොකද කරන්න ඕනේ? නමයි අක්ෂණයි දාන්න ඕනේ නමයි අක්ෂණ. කෙටුම් පතක් නම් අක්ෂණ දාන්නේ නැහැ. වාර්තාවක් හදන්න කිව්වොත් අක්ෂණක් දාන්න. වාර්තාවක් කෙටුම් පත් කරන්න කිව්වොත් ඔයාගේ නම ලියලා අක්ෂණ ඉතුරු කරන්න. ඒක අක්ෂණ දාන්න යන්න එපා. හරි නේද? ওই විදිහට තමයි අපිට වார்த்தාවක් සරලවම ලියාගන්න පුළුවන් මේ වගේ ප්‍රශ්නයකට. අනිවාර්යෙන් වார்த்தාවක් ඒ. එහෙම නැත්නම් ලිපියක් වෙන්නත් පුළුවන්. වார்த்தාවක් ලිපියක්. හරි නේද? ගැටලු මොනවද තියෙන්නේ? මේ ටිකේ. ඇත්තටම මේ කේස් ස්ටඩි කියන එක ලේසියිනේ. අමාරු නෑ. ගොඩක් ඒවා බලලම ලියන්න පුළුවන්. පැරණි ලකුණු අඩු වෙනවා නම් අඩු වෙන්නේ මොකද්ද? ඍජු පිළිතුරු ලියන්නේ නැතුව අර රූලේ බැහැරව ගිහින් වැඩිපුර ලියන එක තමයි ගැටලුවක් වුණොත් ගැටලුව වෙන්නේ. ඒ නිසා හැම වෙලාවෙම දීලා එක රූලයි තියෙන්නේ, ඒ රූල මත ද ගැළපෙන උත්තරයක් ලියන්න. හරි නේද? ගැටලු තියෙනවද මේ කතා කරපු ටිකේ? ගැටලු නැත්තම් ක්ලාස් එක නතර කරමු. ආය අටට සාමාන්‍ය දැනීම එක තියෙනවා. හරි නේද? එහෙනම් සියලු දිනාටම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. සාමාන්‍ය දැනීමට ජොයින් වෙන්න අටට තියෙන ක්ලාස් එක. හරි නේද? හරි.